ඇත්තට කරන්න අමාරු වැඩ ඇවුල්ඩු නම ඔයාට කෝල් එකකද හිටිය කිය කින්නද සම්ප පනස් නමයක න අනුවන හිටිය අමන්න හැටක්කින හටන් ගබුණ පටන් ගමවුල හරි පුතා මේ අපි බලමු අපවනේ සොරි මේ බාධා වුණාට ඊට පස්සේ අපි කිව්වා ඉලෙක්ට්‍රෝන ගලාගෙන යනවා කිව්වා ඍණ පැත්තේ ඉඳන් ධන පැත්තට යනවා කිව්වා අනික් කට්ටිය සම්බන්ධ වෙනකම් මම මේ දිගට දිගට යන්නේ තව 26ක් විතර වගේ එන්න තියෙන 16ක් විතර වගේ එන්න ඕනේ ඉලෙක්ට්‍රෝන යනවා කිව්වා ඍණ පැත්තේ ඉඳන් ධන පැත්තට මේ නිල් පාටින් තියෙන එක නමුත් ධාරාව යනවා කිව්වා ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට මේක ගිය සතියේ අපි කරා ඊට පස්සේ ඇමීටරේ සම්බන්ධ කරනවා කිව්වා ශ්‍රේණිගතව වෝල්ට් මීටරේ සම්බන්ධ කරනවා කිව්වා සමාන්තර ගතව හයි ඊට පස්සේ බලන්න වෝල්ට් මීටරේයි ඇමීටරේ සම්බන්ධ කරලා තියෙන විදිය ගැන අපි මං හිතන්නේ ගිය සතියේ කතා කරා නේද මෙතෙන්ට එනකම්ම කතා කරා මාව පේන්නේ නැහැ හැබැයි සම්පත් මාව පේන්නේ නැහැ නේ. ඒකෙන්ද නැතුවත් කමක් නැහැ නේද? මෙතෙන් තමයි වුනේ මට. ඔව්. ඈ? මේක අවශ්‍ය නැහැ කියලා මට කියන්නේ. මේක තියමුනේ. මට යන්න පුළුවන් නැතෙන්. මට නවත්තපු දැන තියෙන්නේ තාම මට අවබෝධයක් නැහැ. මේ ටික කතා කරාද? මේ ටික කතා කරාද? නැද්ද? ඔව් ගෙන්නකෝ පොඩ්ඩක්. කොතෙන්ද ගත්තේ කතා කරන්නේ? ඔම්නි මේ කතා කරන්නේ. හරි. ඉන්න ඔම්නිමෙත් කතා කරන්නේ හරි රයිට් මෙන්න මෙතන තමයි අපිට කතා කරන්න තියෙන්නේ සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. එතකොට මේකේ තියෙනවා පුතා හරස්කඩ වර්ගඵලයේ වැඩි සෙන්ටිමීටර් 50ක් දිග නික්‍රෝම් කම්බියක්. ඊට පස්සේ හරස්කඩ වර්ගඵලයේ අඩු 50 සෙන්ටිමීටර් දිග නික්‍රෝම් කම්බියක්. අද මෙතන නම් බලමු. හරි. ඊට පස්සේ තියෙනවා හරස්කඩ වර්ගඵලයේ සමාන සෙන්ටිමීටර් 30ක් සහ 40ක්. මේ දෙකේ තියෙන්නේ දිග. සෝරි හරස්කඩ වර්ගඵලයේ එක හරස්කඩ වර්ගඵලයේ වැඩි අනිත් එකේ හරස්කඩ වර්ගඵලයේ අඩුයි. මේ දෙකේ තියෙන්නේ හරස්කඩ වර්ගඵලයේ සමානයි දිග වෙනස්. අවසානයේ තියෙනවා තඹ සහ නික්‍රෝම් කම්බි දෙකක් කරන් තියෙනවා. දැන් කරන්නේ මොකද්ද? පළවෙනි අවස්ථාවේදී මේ XY ස්ථානයට A හා B කම්බි දෙක අවස්ථා දෙකකදී සම්බන්ධ කරනවා. එතකොට A කියන්නේ මොකද්ද? සෙන්ටිමීටර් 50ක් දිගයි B සෙන්ටිමීටර් 50ක් දිගයි. A වල හරස්කඩ වර්ගඵලයේ වැඩි. නේද? B වල හරස්කඩ වර්ගඵලයේ අඩුයි. නේද? එතකොට එන ප්‍රතිඵලය බලමු. හරස්කඩ වර්ගඵලයේ වැඩි ඒ කම්බිය ඇති විට වැඩි ධාරාවක් ගලා යන බව දැකිය හැකියි. ඒ කියන්නේ මහත කම්බියෙන් වැඩි ධාරාවක් යනවා, හීනි කම්බියෙන් අඩු ධාරාවක් යනවා. නිගමණය. නේද? නිගමණයනවා මෙන්න මේක. හරස්කඩ වර්ගඵලයේ වැඩි විට සන්නායකයේ ප්‍රතිරෝධය අඩුවේ, එවිට ධාරාව වැඩි වේ. එනම් ප්‍රතිරෝධයේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමම සමානුපාතිකයි කියලා කියනවා. නේද? දැන් ඔයගොල්ලෝ ගාව නෝට් එක නැති ඉඳා මේ විදිහට ලියා ගන්න. නේද? මාතෘකාව ලියා ගන්න සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. මම කෙටියෙන් කියන්න සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. රයිට් ඒ යටතේ බලන්න ලියාගන්න මෙහෙම ඒ කියලා දාලා ඒ හරස්කඩ වර්ගඵලය වැඩි හා එකටම ලියන්න AB දෙකම එකට ලියමු හරස්කඩ වර්ගඵලය වැඩි හා අඩු
හරස්කඩ වර්ගඵලය වැඩි හා අඩු සෙන්ටිමීටර් 50ක් දිග නික්‍රෝම් කම්බියක්. ඒ විදිහට ඒක දාගන්න. හරි, AB දෙකම එකට කරලා මම කිව්වේ හරස්කඩ වර්ගඵලය වැඩි හා අඩු සෙන්ටිමීටර් 50ක් දිග නික්‍රෝම් කම්බියක්. එලකට මේ B ඕනේ, C කියලාම ලියාගන්න. C C එතකොට මේක ලේසි මට කතා කරන්න. C හරස්කඩ වර්ගඵලය සමාන, හරස්කඩ වර්ගඵලය සමාන සෙන්ටිමීටර් 30ක් හා 40ක් දිග. සෙන්ටිමීටර් 40ක් 30ක් සහ 40ක් දිග නික්‍රෝම් කම්බි දෙකක්. ඊළඟට D නික්‍රෝම් කම්බි දෙකක්. D හරස්කඩ වර්ගඵලය සමාන, හරස්කඩ වර්ගඵලය සමාන සෙන්ටිමීටර් 30ක් දිග, සෙන්ටිමීටර් 30ක් දිග තඹ හා නික්‍රෝම් කම්බි දෙකක්. තඹ හා නික්‍රෝම් කම්බි දෙකක්. ඊළඟට ඇමීටරයක්, ඇමීටරයක් අද වෙච්ච කරදරයට සොරි, තව එක දවසකින් මේක ඉවර කරන්න පුළුවන් පුතා. ඇමීටරයක්, ඊළඟට ස්විචයක්, වියලි කෝෂය. ඊට පස්සේ මේ රූප සටහන ඇඳ ගන්න වෙනවා පුතා. නේද? XY කියලා තියෙනවා. නිකන් දල වශයෙන් මේක ඇඳ ගන්න. ගොඩාක් වෙලා ගන්න නැතුව ඇඳ ගන්න. ඒ ඇඳ ගන්න ගමන් තමයි මම මේ කියන්නේ. හරස්කඩ වර්ගඵලය වැඩි වුණාම නේද? හරස්කඩ ඒ කියන්නේ මහත කම්බියක ප්‍රතිරෝධය අඩුයි. හීනි කම්බියක ප්‍රතිරෝධය වැඩි. නේද? ඕක මතක තියාගන්න අමාරුයි නම් මේව මතක තියාගන්න. ඕගොල්ලන්ගේ ගෙවල් ගාව වටේටම මිනිස්සු ඉන්නකොට ඕගොල්ලන්ට බාධා වැඩි. නේද? හැබැයි මිනිස්සු ඈතින් ඈතින් ඉන්නකොට බාධා අඩුයි. නේද? ඒකින් දා ප්‍රතිරෝධය වැඩි වෙන්නේ වර්ගඵලය අඩු වුණාම. ඈතින් ඈතින් ඉන්නකොට බාධා අඩුයි. ඒකින්ද තමා සිදුවත් කුමාරයා බාධාව අඩු වෙන්න කවුරුත් නැති තැනකට ගිහිල්ලා බවුන් වඩලා බුදු වුණේ. නේද? ළඟ හිටියා නම් එහෙම කරන්න බෑ. වර්ගඵලය වැඩි වෙනකොට බාධාව අඩුයි. පාඩම් කරනකොට ඕගොල්ලන්ට අන්න අර ගොඩක් ඈතින් ඈතින් ඉන්නවා නම් පාඩම් කරන්න ලේසි. නේද? විභාගෙට ලියනකොට ඈතින් ඈතින් තියන්නේ ඒකින්දනේ. බාධා වෙන හින්දානේ නේ. එතකොට මතක තියාගන්න ඕනේ හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. එකක් වැඩි වෙනකොට අනික අඩු වෙනවා. අන්න ඒකට කියනවා ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා කියනවා. නේද? මම මේ තුන මේකේ සම්බන්ධතාවය ඔක්කොම ටික ආපහු පැහැදිලි කරන්නම්. XY තියෙනවා. අපි ඔන්ලයින් වලින්ම විද්‍යුතේ පාඩම ඉවර කරමු. නේද? ප්‍රවේණියේ පාඩම නම් ලේසි. ඒකට වෙනින් විකල්පයක් ගමු. ටියුට් එක ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්සන්න. C තියෙනවා, S තියෙනවා. C කියන්නේ කෝෂ, S කියන්නේ ස්විචය, ඇමීටරේ තියෙනවා. මෙතන XY කියලා තියෙනවා. මෙතන ලෝහ තාඩු දෙකක් තියෙන්නේ. මේකට සම්බන්ධ කරපුවම පරිපථය සම්පූර්ණ වෙනවා. එතකොට හරිනේ රූප සටහන ඇඳගත්තා. පළවෙනි අවස්ථාව නේද? පළවෙනි අවස්ථාව මෙහෙම ලියා ගන්න. A හා B කම්බි දෙක කියලා ලියන්න එපා. ඒ අවස්ථාවේ කැපිටල් A අවස්ථාවේ මේක ලියන්න එපා. කැපිටල් A අවස්ථාවේ ඔය දෙක ලියන්න එපා. කැපිටල් A අවස්ථාවේ පළවෙනි අවස්ථාව කියලා ලියාගන්න. රූප සටහන පස්සේ අඳින්න. දැන් ලියාගන්න. එක අවස්ථාව කියලා ලියාගන්න. A අවස්ථාවේ, කැපිටල් A අවස්ථාවේ කම්බි දෙක, කම්බි දෙක XY ස්ථානවලට, XY ස්ථානවලට අවස්ථා දෙකකදී සම්බන්ධ කර, අවස්ථා දෙකකදී සම්බන්ධ කර ඇමීටරය මගින් ධාරාව මනිනු ලැබේ.
ඇමීටරය මගින් ධාරාව මනිනු ලැබේ. නිරීක්ෂණය 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 ලියාගන්න. හරස්කඩ වර්ගඵලය වැඩි අවස්ථාවේදී මේක අයින් කරන්න. හරස්කඩ වර්ගඵලය වැඩියෙන් නැති විට නිරීක්ෂණය. හරස්කඩ වර්ගඵලය වැඩියෙන් නැති විට නිරීක්ෂණය. හරස්කඩ වර්ගඵලය වැඩියෙන් නැති විට වැඩි ධාරාවක් ගලා යයි. වැඩි ධාරාවක් ගලා යයි. නිගමනය නිගමනය රතු පෑනෙන් ලියාගන්න. නිගමනය රතු පෑනෙන් ලියාගන්න. හරස්කඩ වර්ගඵලය වැඩි විට හරස්කඩ වර්ගඵලය වැඩි විට සන්නායකයේ ප්‍රතිරෝධය අඩුවේ. සන්නායකයේ ප්‍රතිරෝධය අඩුවේ. එවිට ධාරාව වැඩි වේ. එවිට ධාරාව වැඩි වේ. හරස්කඩ වර්ගඵලයේ වැඩි විට සන්නායකයේ ප්‍රතිරෝධය අඩුවේ. එවිට ධාරාව වැඩි වේ. බලන්න හරස්කඩ වර්ගඵලය වැඩි වෙනකොට නේද, මේක වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වෙනවා නේද. හරස්කඩ වර්ගඵලය වැඩි විට සන්නායකයේ ප්‍රතිරෝධය අඩු වේ. එවිට ධාරාව වැඩි වේ. ඒතර එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා නම් අපි අන්න ඒකට කියනවා මොකද්ද නේද, ප්‍රතිලෝමව සම්බන්ධයි කියලා කියනවා නේද. මේක තමයි වෙලා තියෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ වැඩි විට සන්නායකයේ ප්‍රතිරෝධය අඩුවේ. එවිට ධාරාව වැඩි වේ. එනම් අයිත් රතු පෑනෙන් ප්‍රතිරෝධය සන්නායකයේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේක කොටු කරගන්න. R ප්‍රතිලෝමව සමානුපාතිකයි ඒකයට A කියන. R ප්‍රතිලෝමව සමානුපාතිකයි ඒකයට A. ඔයගොල්ලන්ගේ යාළු ටිකක් මෙතන ඉන්නවා. ඒගොල්ලෝ ලියලා ඉවරනකන් මම පාඩම කියවන්න නැතුව ඉන්නේ. හරිනේ. රයිට්. එතකොට දැන් මෙතනදී මොකද්ද කිව්වේ? මෙන්න මෙහෙම එකක් කිව්වේ පුතා. නේද? මෙහෙම කිව්වේ. නේද? සාමාන්‍යයෙන් කම්බියක් ගත්තොත් මේ කම්බියේ මෙන්න එකක හරස්කඩ වර්ගඵලය. කොහොමද තියෙනවා කියලා හිතන්නකෝ. සෙන්ටිමීටර් 50ක් දිගයි. සෙන්ටිමීටර් 50ක් දිගයි. හරි. ඊළඟට තවත් එකක් ගන්නවා මෙහෙම. ඔන්න මේ විදිහට මේක සෙන්ටිමීටර් 50ක් දිගයි. හරස්කඩ වර්ගඵලයේ චූටි. එතකොට මේකේ A වැඩිනේ. A වැඩි. මේකේ A අඩුයි. අපි ගොඩක් වෙලාවට ළඟ ළඟ ඉන්නකොට බාධාව වැඩි පුතා. ඈත ඈත ඉන්නකොට බාධාව අඩුයි. ඒකින්ද ගොඩක් කටින් ඈත් වෙලා ඉන්නෝ නම් ගොඩක් හොඳයි. නේද? ඒකින්ද මෙතනදිත් ඒකම තමයි තියෙන්නේ. ඒ සිද්ධාන්තයමයි තියෙන්නේ. හරස්කඩ වර්ගඵලයේ වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඈත ඉන්න බාධාව අඩුයි. හරස්කඩ වර්ගඵලය අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. අපි එතනදි කියනවා එතකොට R නේද? R ප්‍රතිලෝමව සමානුපාතිකයි එක යට A කියලා කියනවා. මේක අංක 1 සමීකරණ. ඊටමත් වැදගත් සම්බන්ධතාවයක් නේද? ඊට පස්සේ බලමු දෙවෙනි අවස්ථාව මොකක්ද කියලා බලමු නේද? ආපහු අපි යමු අපේ ටියුට් එකට. ලියා ගන්නත් ඕනේ සටහන එකින්ද. බලන්න දෙවෙනි අවස්ථාව. දෙක අවස්ථාව නේද? දෙවෙනි අවස්ථාව ගන්නෙ මොකද්ද පුතා? මෙන්න මේක. හරි. දෙවෙනි අවස්ථාව ගන්නෙ මෙන්න මේක. මොකද්ද? හරස්කඩ වර්ගඵලය සමාන සෙන්ටිමීටර් 30ක් සහ 40ක් දිග නික්‍රෝම් කම්බි දෙකක්. මේකටත් හොඳ උදාහරණ ටිකක් තියෙනවා මම කියන්නේ නේද? බලන්න දෙක අවස්ථාව. ලියා ගන්න. හරස්කඩ වර්ගඵලය සමාන හරස්කඩ වර්ගඵලය සමාන මං කියන එක ලියාගන්න. මේකේ ලියන්න එපා. ඔය හයිලයිට් කරලා තියෙන ටික ලියන්න එපා. හරස්කඩ වර්ගඵලය සමාන සෙන්ටිමීටර් 30ක් සහ 40ක් දිග සෙන්ටිමීටර් 30ක් හා සෙන්ටිමීටර් 40ක් දිග
නික්‍රෝම් කම්බි දෙකක් නික්‍රෝම් කම්බි දෙකක් අවස්ථා දෙකකදී අවස්ථා දෙකකදී X Y ස්ථාන වලට සම්බන්ධ කර හරස්කඩ වර්ගඵලයේ සමාන ටියුට් එකේ තියෙන ඒවා මම අඩු කරලා පොඩ්ඩක් කියන්නේ ගැලපෙන්න හරි හරස්කඩ වර්ගඵලයේ සමාන සෙන්ටිමීටර් 30ක් සහ සෙන්ටිමීටර් 40ක් දෙක නික්‍රෝම් කම්බි දෙකක් අවස්ථා දෙකකදී X Y ස්ථානයට සම්බන්ධ කර X Y ස්ථානයට සම්බන්ධ කර මේක වීඩියෝ එකක් තියෙනවා මට ඒක දෙන්න විදියක් නැහැ වීඩියෝස් දෙකක් පල්ලයට ඩවුන්ලෝඩ් කරගන්න බෑ X Y ස්ථානයට සම්බන්ධ කර ඇමීටරයෙන් ඇමීටරයෙන් ධාරාවේ පාටාංකය මැනගනු ලැබේ ධාරාවේ පාටාංකය මැනගනු ලැබේ නිරීක්ෂණය නිරීක්ෂණය සෙන්ටිමීටර් 30ක් දිග කම්බියක් ඇති අවස්ථාවේ වැඩි ධාරාවක් ගලා යයි. එහෙමනේ. නිරීක්ෂණය සෙන්ටිමීටර් 30ක් දිග කම්බියක් ඇති අවස්ථාවේ නැත්නම් සෙන්ටිමීටර් 30ක් දිග කම්බියක් ඇති විට එහෙම ලියන්නු. කෙටියෙන් ලියන්නු. මේක ලියන්නත් එපා. ඇති විට සෙන්ටිමීටර් 30ක් දිග කම්බියක් ඇති විට වැඩි ධාරාවක් ගලා යයි. වැඩි ධාරාවක් ගලා යයි. වැඩි ධාරාවක් ගලා යයි. නම නිගමනය පොඩ්ඩක් බලන්න. හරි? නිගමනය පොඩ්ඩක් බලන්න ලියාගන්න එපා පුතා. දිග අඩු වෙනකොට මේ බලන්න. දිග අඩු වෙනවා. අඩුනා යටට මං ගීතලයක් දානවා. ප්‍රතිරෝධයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. ඉස්සරලා මොකද උනේ? ඉස්සරලා මෙහෙම නෙමෙයි තිබුණේ. නේද? ඉස්සරලා තිබුණේ හරස්කඩ වර්ගඵලය A. නේද? හරස්කඩ වර්ගඵලය A කියලා ගත්තොත් හරස්කඩ වර්ගඵලය A වැඩි වෙනකොට R අඩු වුණානේ. දැන් එකක් වැඩි වෙනකොට එකක් අඩු වෙනවා. දැන් එකක් අඩු වෙනකොට අනිත් එකත් අඩු වෙනවා. දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. අනුලෝමව සමානුපාතිකයි කියලා අපිට ගන්න පුළුවන්. නේද? ලියා ගන්න. නිගමනය. හතු පෑනේ ලියා ගන්න. සන්නායකයේ දිග අඩු වන විට සන්නායකයේ දිග අඩු වන විට ප්‍රතිරෝධය අඩු වේ. ප්‍රතිරෝධය අඩුවේ. සන්නායකයේ දිග අඩුවන විට රතු පැනල් යාගන්න හරි ප්‍රතිරෝධයේ දිග අඩුවේ. එවිට ධාරාව වැඩි වේ. එවිට ධාරාව වැඩි වේ. දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය අඩු වුණාම ධාරාව ගොඩක් යනවා පුතා. නේද? ප්‍රතිරෝධය කියන්නේ බාධාවනේ. එනම් රතු පෑනෙම ලියා ගන්න හරි එනම් සන්නායකයේ ප්‍රතිරෝධය දිගට සන්නායකයේ ප්‍රතිරෝධය දිගට අනුලෝමව සමානුපාතික වේ අනුලෝමව සමානුපාතික වේ අනුලෝමව සමානුපාතික වේ. රයිට්. එතකොට මම දෙවෙනි අවස්ථාවත් මම ගන්න දෙවෙනි අවස්ථාවේදීත් මම ඔයගලන්ට ඒක පැහැදිලි කරනවා නේද? මම ලියා ගන්න දුන්නේ නැහැ ඒක. මෙන්න මේ විදියට ඒක ගන්න පුළුවන් පුතා. දැන් අපි කිව්වේ මොකද්ද? එක කම්බියක් දිගින් වැඩි නේද? මෙන්න සමාන හරස්කඩ වර්ගඵලයක් තියෙන එකක්. මේක සෙන්ටිමීටර් 30ක් දිගයි. මේක සෙන්ටිමීටර් 30යි. මේක සෙන්ටිමීටර් 40යි නේද? ඕක සෙන්ටිමීටර් 40යි. දැන් මොකද වෙලා තියෙන්නේ? සෙන්ටිමීටර් 30 එකකුත් තියෙනවා 40 එකකුත් තියෙනවා නේද? මෙයාගේ දිග L length කියන්නේ දිග අඩුයි. දිග අඩු වෙනකොට ප්‍රතිරෝධය අඩුයි කිව්වා. දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි. හරිනේ. ඕගොල්ලෝ කවදාකාරි දවසක පහේ පන්තියේ විභාගයක් පාස් වෙලා ගෙදර නැවතුණාම වටපිටාවේ මිනිස්සු හරි සතුටුයි පුතා. O level පාස් වෙලා නේද? O level වල ඉහළම සාමර්ථයක් ගත්තාම
නේද? ඔන්න ගමන ටිකක් දිග වෙනවා නේද? ඉහළම සාමර්ථයක් ගත්තාම මිනිස්සුන්ගේ ඇහැට කටු අනිනවා වගේ නේද? කටු අනිනවා වගේ. ඇයි ඔයගොල්ලන්ගේ ගමන දිගයි. ඔයගොල්ලන්ට ලොකු බාධාවන් කරයි. ඒ ලෙවල් උත් හොඳට පාස් වුණා. අන්න එතන තවත් බාධා වැඩි නේද? ඒකට ගමන දික් වෙන්න ඔයගොල්ලන්ට බාධා කරනවා සමාජයෙන් වැඩි. හැබැයි මඟ නවතිනකොට මිනිස්සු හරි කැමතියි. ඒකින්ද මඟ නවතින්න එපා. නේද? ගමන දික් වෙනකොට ඔයගොල්ලන්ට බාධා වෙනවා. බාධා වැඩි කරගන්නේ සමානට ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ තමයි. මතක තියාගන්න අමල තාත්තලාට කියන්න. විභාගයක් පාස් වුණාම ඒක Facebook දාන්න එපා කියලා. නේද? මම දැක්කා ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයින්ගේ අමල තාත්තලා සමහර කට්ටිය දාලා තිනවා මගේ දෝණිට බුදු සරණයි. ලකුණු 175යි. මොකටද ඒක දාන්නේ? නේද? අනික මිනිසුන්ට ඒක ඊර්ෂ්‍ය හිතෙනවා. නේද? එහෙම දාන්න එපා. නේද? ඉතින් අපේ දරුවොත් පාස් වෙලා තිනවනේ. අපි එහෙම දැම්මේ නෑනේ. නේද? කියන්න ඕනද ඒගොල්ලක් එන්න? ඔගලන්ට ගන්නපු ටීචර්ස්ලට කියන්න. ඔගලගේ අම්මා තාත්තට කියන්න. අනික් කාටවත් කියන්න එපා පුතා. නේද? මම දන්නේ නැහැ මගේ මොකක් හරි දෙයක් මට මම විභාගයක් පාස් කළා මොකක් හරි දෙයක් වුණොත් මට උදව් කරපු එක්කිනුකට මම කියනවා. නේද? ඒකම මගේ අම්මට තාත්තටත් කියනවා. මම Facebook ගන්නෑ. නේද? දැන් මම මොකද වෙන්නේ? මිනිස්සු හරි ඉරිසියයි ඒකට. නේද? ඒකින්ද දිග වැඩි වෙන්න පුතා ප්‍රතිරෝධය වැඩි වෙනවා. දිග අඩු වෙන්න ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒකින්ද අපි කියනවා ප්‍රතිරෝධය ආර අනුලෝමව සමානුපාතිකයි කියනවා L වලට. ඔන්න ඕක අපි හඳුන්වනවා අංක 2 කියලා. නේද? අංක 2 කියලා ඕක හඳුන්වනවා. අපි ටියුට් එකට යමු. අපි ඔය සම්බන්ධතාවයත් ගමු. බලන්න ඔය කොටසම තියෙනවා. මෙහෙම නේද? අපි එකක් සටහන් කරගමු. R කොටුවක් ගහලා ලියා ගන්න. R අනුලෝමව සමානුපාතිකයි L. ප්‍රතිරෝධය රෙසිස්ටර් L කියන්නේ දිග. ඒ කියන්නේ ඒරියා. අංක 2. ඉස්සරලා අංක 1. මේකනේ අංක 1. ඔන්න අංක 2. අංක 1යි අංක 2යි. බෝඩ් එකෙත් ඒක තියෙනවා. නේද? දැන් අපි දෙකක් පිළිබඳව කතා කරානේ. මොකද්ද කතා කරන්නේ? අපි මේ පළවෙනි මෙන්න මේ අවස්ථාව ගැන කතා කරා. මේ අවස්ථා දෙක මේකට කතා කරා. දැන් මේ අවස්ථාව කතා කරා. දැන් අපිට තියෙනවා තුන්වෙනි අවස්ථාව කතා කරන්න. D අවස්ථාව. එතකොට දිග සමානයි. හැබැයි කම්බි දෙකක්. නේද? කම්බි දෙකක්. එතකොට එක්කෙනාගේ ಗುಣ වෙනස්නේ නේ. මගේ ಗುಣේ නෙමෙයි තවත් එක්කෙනෙකුට තියෙන්නේ. ඕගොල්ලන්ගේ ಗುಣේ නෙමෙයි තවත් එක්කෙනෙකුට කියන්නේ. එක්කෙනෙක් සින්දු කියන්න දක්ෂ වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් නටන්න දක්ෂ වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් මේ දෙකේම දක්ෂ නැහැ ඉගෙන ගන්න දක්ෂ වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ ආවිනික ගුණයක් තියෙනවා. මේ කම්බි වලටත් එහෙමයි. සමාන හරස්කඩ වර්ගඵලයක් තියෙනවා. තඹසා නික්‍රෝම් කියන්නේ දෙන්නේ. නේද? බලන්න ඒක. නේද? තුන්වන අවස්ථාව. ලියා ගන්න පුතා. තුන අවස්ථාව. එයටද ලියන්න හරස්කඩ වර්ගඵලයේ සමාන මං කියන එක ලියා ගන්න මේකේ වලියන්න එපා. හරස්කඩ වර්ගඵලයේ සමාන හරස්කඩ වර්ගඵලයේ සමාන සෙන්ටිමීටර් 30ක් දිග හරස්කඩ වර්ගඵලයේ සමාන සෙන්ටිමීටර් 30ක් දිග මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට චැට් කරන්න හරස්කඩ වර්ගඵලය සමාන සෙන්ටිමීටර් 30ක් දිග නික්‍රෝම් හා තඹ කම්බි දෙකක්ගෙන නික්‍රෝම් හා තඹ කම්බි දෙකක්ගෙන x හා y ස්ථානවලට සම්බන්ධ කර x හා y ස්ථානවලට සම්බන්ධ කර ධාරාව මනිනු ලැබේ. ධාරාව මනිනු ලැබේ. x හා y ස්ථානවලට සම්බන්ධ කර ධාරාව මනිනු ලැබේ. නිරීක්ෂණය. නිරීක්ෂණය ලියන්න. තඹ කම්බිය තුලින් වැඩි ධාරාවක්ද? ඒ කියන්නේ ඒකේ ප්‍රතිරෝධය අඩුයි. නේද? තඹ කම්බිය තුලින් වැඩි ධාරාවක්ද? නික්‍රෝම් කම්බිය තුලින් අඩු ධාරාවක්ද ගලා යයි. නික්‍රෝම් කම්බිය තුලින් අඩු ධාරාවක්ද ගලා යයි. නිගමනය. නිගමනය. රතු පෑන ලියා ගන්න පුතා. මේ ඔක්කොම රතු පෑන ලියන්න එපා. මම කියනවා විතරක් රතු පෑන ලියා ගන්න. හරි? නිගමනය. ඒක රතු පෑන ලියන්න. තඹවල ප්‍රතිරෝධය අඩු බැවින් තඹවල ප්‍රතිරෝධය අඩු බැවින් තඹවල ප්‍රතිරෝධය අඩු බැවින්
වැඩි ධාරාවක් ගලා යයි. කද කියන්නේ ස හිමීට කියන්නකෝ. හා හරි 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 සෝරි ආයෙත් හිමීට කියන්න. තඹවල ප්‍රතිරෝධය අඩු බැවින් ඔයාගේ යාළුවෝ 7 දෙනෙක් ඉන්නවා මෙතන. ඒගොල්ලෝ ලියනවා බලාගෙන කියන්නේ දරුවෝ ඈ ආ කවන්නේ කවන්නේ හිමීට කියන්නේ. තඹවල ප්‍රතිරෝධය අඩු බැවින් වැඩි ධාරාවක් ගලා යයි. නික්‍රෝම් වල ප්‍රතිරෝධය වැඩි බැවින් නික්‍රෝම් වල ප්‍රතිරෝධය වැඩි බැවින් මොනාරි ඩවුට් එකක් තියෙනවා නම් ටියුට් එක දිහා බලන්න. නික්‍රෝම් වල ප්‍රතිරෝධය වැඩි බැවින් අඩු ධාරාවක් ගලා යයි. හරිද පුත? ඔගලගෙන් ගන්න. හරිද? අඩු ධාරාවක් ගලා යයි. ඒකටම ලියන්න. එයට හේතුව එම ලෝහ සතු ප්‍රතිරෝධකතාවයයි. එම ලෝහ සතු ප්‍රතිරෝධකතාවයයි. එයට හේතුව එම ලෝහ සතු ප්‍රතිරෝධකතාවයයි. තඹවල ප්‍රතිරෝධය අඩු බැවින් වැඩි ධාරාවක් ගලා යයි. නික්‍රෝම් වල ප්‍රතිරෝධය වැඩි බැවින් අඩු ධාරාවක් ගලා යයි. ඒට හේතුව එම ලෝහ සතු ප්‍රතිරෝධකතාවය. දැන් මම පොඩ්ඩක් මේ බෝඩ් එකට එනවා. පොඩ්ඩක් බෝඩ් එකට එනවා. දැන් සාමාන්‍යයෙන් දරුවෝ මේම දෙයක් තියෙනවා. නේද? මේම එකක් තියෙනවා. මොකද්ද? දැකලා තියෙන ඕගොල්ලෝ හීටරේ. නේද? හීටරේ තියෙන්නේ මෙහෙමනේ. හීටරේ මේ විදියට ඇවිල්ලා ඔහොම දඟරයක් ඇවිල්ලා තියෙනවා. ඔහොම දඟරයක් තියෙනවා. අපි අයන් එක ගත්තොත් අයන් එක තියෙනවා මෙහෙමනේ. හිටවුවාම මෙහෙමනේ තියෙන්නේ. අයන් එකේ තියෙනවා නික්‍රෝම් කම්බිය. ඒක තියෙන්නේ මෙහෙම. ඕන් ඔහොම තියෙන්නේ නික්‍රෝම් කම්බිය. අයන් එක ගලවපු වෙලාවක ඕන්නම් බලන්න. ඕන් ওই විදිහට තියෙන්නේ. ඕන් ওই විදිහට ඇවිල්ලා තියෙන්නේ මේ නික්‍රෝම් කම්බිය. ඕම තියෙන්නේ. ඉතින් අපරාධනේ මේ නික්‍රෝම් කම්බිය මෙච්චර දික් කරලා තියෙන්නේ. අපිට පුළුවන් මේ මේ අර වතුර රත් කරන හීටර් එක මෙහෙම හදන්න තිබ්බනේ. මෙහෙම තියලා පොඩි මෙහෙම කෑල්ලක් දාන්න තිබ්බනේ. මෙහෙම තියන්න තිබ්බනේ. නේද? අයන් එකෙත් මේ කෑල්ල මෙහෙම තියන්න තිබ්බනේ. ඔහම තියන්න තිබ්බනේ. ඇයි එහෙම තිබ්බේ නැත්තේ? කම්බිය දික් වෙනකොට ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිරෝධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? රත් වෙනවා වැඩි. අපිටත් බාධා කරන්න ඕගොල්ලෝ දැන් පන්තියේ ඉඳගෙන ඉන්නවා. නේද? පන්තියේ ඉන්නකොට එක්කෙනෙක් ඇවිල්ලා අනිනවා පිටිපස්සේ. එතකොට ඕගොල්ලෝ කියනවා අනින්න එපා කියලා. දෙවෙනි වතාවත් අනිනවා. තුන්වෙනි වතාවත් කරනවා. මොකද වෙන්නේ? අනිත් පැත්තට කණේ පරක් දානවා. නේද? ඇයි? අපිට තරහා යනවා. නේද? ඒ කියන්නේ බාධා කරන්න කරන්න අපේ ඇඟ රත් වෙනවා නේ. මේවත් එහෙමම තමා. නේද? බාධා කරන්න කරන්න ඒව රත් වෙනවා. ඒකින්ද තාපයෙන් නිපදවන හැම උපකරණයකම හෙයා ඩ්‍රයර් එක වෙන්න පුළුවන්. නේද? එතකොට හීටරේ වෙන්න පුළුවන්, ගීසර් එක වෙන්න පුළුවන්. නේද? අයන් එක වෙන්න පුළුවන්. නේද? ඒ හැම එකකම දිග වැඩි කරලා තියෙන්නේ ප්‍රතිරෝධය වැඩි කරන්න ඕනේ. ප්‍රතිරෝධය වැඩි වුණාම ධාරාව අඩු වෙනවා. කම්බිය රත් වෙනවා. ඒකින්ද තාපය නිපද වෙනවා. තාපය නිපදවන උපකරණ කොට මේ විදිහට දාලා තියෙන්නේ ඒ හින්දා. නේද? දැන් පුතා මෙන්න මේ දෙක මෙන්න මේ සමීකරණ දෙක අපි එකට එකතු කරනවා. R හරි අනුලෝමව සමානුපාතිකයි L. ප්‍රතිලෝමව සමානුපාතිකයි මොකද්ද? A. ලියා ගන්න එපා. මම දෙන්න. ටියුට් එකේ තියෙනවා. නේද? දැන් මේ 1 හා 2 අනු හරි 1 හා 2 අනු. ওই විදිහට එනවා. R අනුලෝමව සමානුපාතිකයි L. ප්‍රතිලෝමව සමානුපාතිකයි A. මේ ණය වගේ තියෙන එක අපිට බාධාවා. ඒකෙන්ද මොකද කරන්න ඕනේ? මේක සමාන ලකුණකින් සම්බන්ධ කරනවා. R සමානයි මෙන්න මේ සමාන ලකුණ තමයි අර ප්‍රතිරෝධකතාවය කියන්නේ. රෝ L යට A. ඊටමත් වැදගත් සමීකරණයක්. නේද? එතකොට කියනවා අපි ප්‍රතිරෝධය සමානයි ප්‍රතිරෝධකතාවය වැඩි කිරීම කම්බියේ දිග බෙදීම හරස්කඩ වර්ගඵලය. ටියුට් එකේ තියෙනවා. අපි ඒක බලාගෙන හදමු දු. නේද? රයිට්. පැහැදිලි වුණා කියලා මම හිතනවා. මොනාරි අවුලක් තිබුණොත් කියන්නේ. කවදා හරි ඉස්කෝලේ ආපු දවසක මේක මැඩම්ලත් එක්ක කතා කරලා හොඳටම මම පැහැදිලි කරනවා පුතා. ආයේක දෙකක් නැහැ නේද? දැන් බලමු. යටි ලියන්න. සාමාන්‍ය පැනෙන් ලියන්න. මේ මම මේ හයිලයිට් කරලා තියෙන ඒවා ඔක්කොම සාමාන්‍ය පැනෙන් ලියන්න ඕනේ. මේ අණුව රූලක් කරලා වගේ ලියන්න. මේ අණුව සන්නායකයක මේ අණුව සන්නායකයක ප්‍රතිරෝධය කෙරෙහි
ප්‍රතිරෝධය කෙරෙහි ප්‍රධාන සාධක තුනක් බලපායි. ප්‍රධාන සාධක තුනක් බලපායි. තුනක් බලපායි. අංක එක නිල් පැනල් ලියන්න මේ ඔක්කොම. හරි, සන්නායකේ හරස්කඩ වර්ග ඵලය වරාන් ඇතුළේ දාගන්න ඒ කියලා. වරාන් ඇතුළේ දරුවෝ මේකට ඒ කියලා දාගන්න. නිල් පැනල් ලියනවා නම් තමයි හොඳ. වරාන් ඇතුළේ ඒ මොන්ටිසෝරි අකුරු එන්නේ ඒ. ඊළඟට දෙවෙනි එක සන්නායකේ දිග L. සන්නායකේ දිග L. ස්මාර්ට් බෝඩ් එක තිබ්බනම් හරි, ඒ පැත්තේ 11 කට්ටියට ගන්නවා ICT. ඊළඟට ප්‍රතිරෝධකතාවය. රෝ මෙහෙම එන්න ඕනේ. ඕන් ඕම ඇල වෙලා වගේ තියෙන්න ඕනේ. අනික ඇතයි ඒක. සන්නායකය සාදායති ද්‍රව්‍ය නැත්නම් ප්‍රතිරෝධකතාවය. කෙලින් මේක ලිව්වත් කමක් නැහැ. ප්‍රතිරෝධකතාවය. රෝ. right yadi liyanda podi dot ekak dala liyanda 1 ha 2 samikarana salaku vita 1 ha 2 samikarana salaku vita salaku vita comma ekak dala yatin comma ekak dala yatin liyanna R අනුලෝමව සමානුපාතිකයි 1:8. වේගය වැඩිද දු? නෑ නේද? හසිනි වේගය වැඩිද? නෑ නේද? නෑ සර්. නෑ හසිනි. ආ හසිනි කියලා දෙන්න මොකක්ද බලමු. නෑ සර්. right thank you පුතා. මෙත්මා කියලා තියෙන්නේ නේ. R අනුලෝම සමානුපාතිකයි 1:8 අංක 1. R ප්‍රතිලෝම සමානුපාතිකයි 1:8 අනුලෝමව සමානුපාතිකයි L 1:2. මේක 2. ඊළඟට මෙන්න මේ ටික ලියා ගන්න. හරි හරි හසින්ටත් තැන්කියු මෙත්මටත් තැන්කියු. R මේක කොටු කරගන්න ඕනේ. හරි, සාමාන්‍ය පෑනෙන් ලියලා කොටු කරාට කමක් නැහැ. R අනුලෝමව සමානුපාතිකයි L. හා මෙතන පොඩි වැරද්දක් වෙලා තිනවා. ඒක හදාගන්න. මගේ ඇති මෙතන පොඩි වැරද්දක් වෙලා තිනවා. ඒක හදාගන්න ඕනේ. මොකද්ද? මෙන්න මේක එන්න ඕනේ. මෙතන සමාන ලකුණ එන්න ඕනේ. මම දාලා තියෙන්නේ සමාන ලකුණ නෙමෙයි. මෙන්න මේ හරි. R සමානයි එන්න ඕනේ. R සමානයි. මෙතන සමාන ලකුණ එන්න ඕනේ. සමාන ලකුණ. R සමානයි රෝ L යට A. යටින් ඒක හරියට තියෙනවා. මේ තියෙන්නේ සමාන ලකුණ. මෙතන සමාන ලකුණ එන්න ඕනේ. R ප්‍රතිරෝධය සමානයි ප්‍රතිරෝධකතාවය වැඩි කිරීම දිග බෙදීම හරස්කඩ වර්ග ඵලය. දිග බෙදීම හරස්කඩ වර්ග ඵලය. right යටින් දාගන්න. ප්‍රතිරෝධකතාවයේ ඒකක ohm meter වේ. ප්‍රතිරෝධකතාවයේ ඒකක ohm meter වේ. නිතරම ඔක විභාගෙටත් අහනවා. ප්‍රතිරෝධකතාවයේ ඒකක ohm meter වේ. පොඩි අභ්‍යාසයක් තියෙනවා. ඒක ටිකක් හදන්න අමාරුයි නේද? නමුත් ඒක තනියම හදලා වැරදුනාට පස්සේ අපි හදමු නේද? ඊට කලින් මම පොඩක් ඔයගලන්ට මතක් කරනවා, මේ ohm meter කියන එක මතක තියාගන්න එපා පුතා. ඒකකයේ ගන්න පුළුවන් සමීකරණය ඇසුරින් කොහොමද ඒක ගන්නෙ නේද? right
හරිද දු හරිනේ තියාගත්තනේ මංගාව ඉන්න කට්ටියත් ලියාගත්තු හින්දා මම ඔයගලන්ට මෙන්න මෙහෙමයි මේක මතක් කරනවා දැන් මම මේ ටික මතක් අයි මකන්න දැන් අපි මේ ටික කතා කරා දැන් ඔය ටික මකන්න දැන් අපි ගත්තොත් r සමානයි rho l යට a නේද මෙහෙමනේ තියෙන්නේ r සමානයි rho l යට a එතකොට අපිට දැන් ඕනේ ප්‍රතිරෝධකතාවය එකක මේ a එක මෙහාට ගන්න පුළුවන් නේ r a මේක මෙහාට ගන්නවා l එක පල්ලෙහාට ගන්න පුළුවන් යට a මෙතන එනවා rho ප්‍රතිරෝධයේ ඒකකයේ මොකද්ද o වර්ගඵල ඒකක මීටර් වර්ගය දිගේ ඒකක මීටර් එතකොට මේ මීටර් වර්ගය කියන්නේ මීටර් වැඩි කිරීම මීටර්නේ මේ මීටර් එකට මේ මීටර් කැපෙනවා එතකොට එනවා ohm මීටර් අමතකයි නම් ප්‍රතිරෝධකතාවයේ ඒකක අමතකයි නම් මේ සමීකරණය ඇසුරින් මේක ගන්න පුළුවන් අපි අන්න එකට කමත කියන්නේ සංකල්පය කියලා කටපාඩම් කරනකොට එහා ගිය දෙයක් කරන්න එතකොට විද්‍යාව පාස් වෙනවා කියන එක අමාරු නෑ නේද මම නැවතත් කියනවා විද්‍යාව හරි ලේසි ගණිතය හරි ලේසි ඔගොල්ලන්ට 2021 දී පොඩි ප්‍රොජෙක්ට්ස් එකක් තියෙනවා රෑ වෙලා එකක් තමයි මොකද්ද එක වැඩසටහනක් තියෙනවා ගණිතය හරි ලේසි කියලා වැඩසටහන නේද එතකොට මේ ගණිතය හරි ලේසි වැඩසටහන තියෙන්නේ රෑ වෙලා තව එකක් තියෙනවා විද්‍යාව වැඩසටහන සහ අනික් ඒවා ටිකක් වින් සංගමිතියන් කියලා ප්‍රොජෙක්ට් එකක් යනවා නේද ඉතින් අපි ওই දෙකට ඕගොල්ලන්ව සම්බන්ධ කරගන්නවා ඕ ලෙවල් කට්ටියව තමයි සම්බන්ධ කරගන්නේ ඕගොල්ලන්ගේ අක්කලා ටික මේ පාර විභාග කරලා ගියාට පස්සේ ඕගොල්ලන්ව එතෙන්ට සම්බන්ධ කරගන්නවා නේද රයිට් බලමු අපේ නෝට් එකේ අපි යමු මේ පොඩි ගානකට නේද පොඩ්ඩක් එකෙක් චැට් කරලා තියෙනවා මොකද්ද කියන්නේ බලමු සර් ඒක ආයෙත් කියන්නකෝ හා ආයෙත් කියන්නලු ඒක එහෙනම් කියලා බලමුකො පොඩ්ඩක් ආපහු නේද මෙහෙමනි කිව්වේ පුතා නේද r සමානයි rho l යට a කිව්වා නේද r සමානයි rho l යට a මේ වයර් එක පෑගෙන්නත් හොඳ නෑ මෙහෙමනි තිබුණේ r සමානයි rho l යට a දැන් අපි හිතමු මේ rho තනි කරගන්න ඕනේ rho තනි කරගන්න නම් මේ පැත්ත L වලින් බෙදන්න ඕනේ. මේ පැත්තත් L වලින් බෙදුවා. රෝ තනි කරගන්න නම් A නැති කරගන්න ඕනේ. මේ පැත්ත A වලින් වැඩි කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තත් A වලින් වැඩි කරන්න ඕනේ. නේද? එතකොට මේ A එකට මේ එක කැපෙනවා, මේ L එක කැපෙනවා. දැන් ප්‍රතිරෝධය එකක ඕම්. හරස්කඩ වර්ගඵලයේ වර්ග මීටර්, මීටර් දෙකක් තියෙනවා. දිගේ එකක මීටර්. එතන මේ මීටරේ කැපෙනවා. ඕම් මීටර්. අන්න එහෙම තමයි ඒක ගත්තේ. නේද? මර මං කිව්වේ කටපාඩම් කරන්න එපා කියලා. දැන් කටපාඩම් කරන්න පුළුවන් ද මෙච්චර විෂය ටිකක්? විෂයන් නමයක් ඔයගොල්ලන්ගේ ඔළුවේ ඔය චූටි ඔළුවේ පාඩම් කරන්න පුළුවන්ද? බැහැ. හැබැයි ඔක්කොම මතක තියාගන්න ඕනේනේ. මතක තියාගන්නේ කොහමද? සංකල්පේ මතක තියාගන්න. ආපු විදිය ගැන මතක තියාගන්න. එතකොට හරි ලේසි. ඉස්කෝලේ ආපු දවසක 11ට ගියපු පළවෙනි වතාවෙදිම මම ඔයගොල්ලන්ට කොහමද පාඩම් මතක තියාගන්නේ? පාඩම් කරන්න ඕනේ කොහමද? ඒ ඔක්කොම සම්බන්ධයෙන් පොඩි සෙමිනා එකක් කරනවා. එකොලයි කට්ටිට කරන්න එපා අභ්‍යාස අභ්‍යාස ලියා ගන්න මේක පළවෙනි එක එක්තරා සන්නායකයක එක්තරා සන්නායකයක ප්‍රතිරෝධකතාවය එක්තරා සන්නායකයක ප්‍රතිරෝධකතාවය එකයි දශම පහ වැඩි කිරීම 10 රින 7යි ohm meter වේ. 1.5 වැඩි කිරීම 10 රින 7යි ohm meter වේ. ඊළඟ sorry ඒකටම ලියන්න. එම ලෝහයෙන් සෑදූ සන්නායකයේ මේක වීඩියෝ එකක් තිබ්බ පුතා මේ වීඩියෝස් දෙකක් ඔයගොල්ලන්ගේ මේ ලැප් එකට සපෝට් කරන්න නැත්තම් මට මේක පෙන්වන්න තිබුණා ඊළඟ එක ඊට වඩා වැදගත් හින්දා මම මේ වීඩියෝ එක ගත්තේ නැහැ එක්තරා සන්නායක ප්‍රතිරෝධකතාවය 1.5 වැඩි කිරීම 10 රින 7 ohm මීටර වේ එම ලෝහයෙන් සෑදූ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය .02 වර්ග මිලිමීටර වේ මිලිමීටර හා දිග මීටර 2ක් වූ කම්බියක ප්‍රතිරෝධය සොයන්න.
එක්තරා සන්නායකක ප්‍රතිරෝධතාවය 1.5 වැඩි කිරීම 10^7 ohm මීටර වේ. එම ලෝහයෙන් සෑදු සන්නායකයේ හරස්කඩ වර්ගඵලය 0.02 වර්ග මිලිමීටර හා දිග මීටර 2ක් වූ කම්බියක ප්‍රතිරෝධය සොයන්න. ප්‍රතිරෝධය සොයන්න. මේක හොම්වර්ක් එකක්. නේද? ඊළඟ දවසේ පාඩම කරනකොට ඔක බලමු. මම ඕගලන්ට පොඩි උදව්වක් කරනවා. මිලිමීටර ආදේශ කරන්න බෑ. මේ මිලිමීටර මීටර කරන්න ඕනේ. මිලිමීටර මීටර කරන්න පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඒක කියන්නම්. මේකේ උත්තරේ එනවා. වරහන් ඇතුළේ නිකන් උත්තරේ දාගන්න. ඕම් 15යි. 15යි ඕම් වෙනවා. උත්තරේ හදන්න බලන්නකො. දැන් එපා. දැන් එපා. වෙලා යනවා විනාඩි 7ක් විතර වගේ යනවා මේකට. නේද? රයිට්. ඊට පස්සේ මාතෘකාව දාගන්න ප්‍රතිරෝධක. 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 රයිට්. ප්‍රතිරෝධක කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ප්‍රතිරෝධක තියෙනවා විවිධ ප්‍රතිරෝධක තියෙනවා. නේද? අපි ගත්තොත් මෙන්න මේ විදිහට. නේද? මේ තියෙන්නේ ප්‍රතිරෝධක කීපයක් පුතා. නේද? ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ප්‍රතිරෝධක ටිකක්. ওই තියෙන්නේ ප්‍රතිරෝධක ටිකක්. නේද? ප්‍රතිරෝධක ටික. වර්ණවලලු තුනක් තියෙනවා මේකේ. නේද? වර්ණවලලු තුනක් තියෙනවා මේ කෙලවර තවත් වලල්ලක් තියෙනවා. මේකෙන් ප්‍රතිරෝධ හොයන සිස්ටම් එකක් තියෙනවා. අපි ඒකට කියනවා වර්ණකේත ක්‍රමය කියලා තියෙනවා. අපි කතා කරමු මේක. මේකට කියනවා ස්ථිර ප්‍රතිරෝධකයක් කියලා. මේ ප්‍රතිරෝධකේ වෙනස් කරන්න බෑ. නේද? ඒකින්ද කියනවා පර්මනන්ට් රෙසිස්ටර්ස් කියලාත් කියනවා. ස්ථිර ප්‍රතිරෝධක. නේද? ඊළඟට අපි ගත්තොත් තවත් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට. නේද? මෙන්න මේ විදිහ ප්‍රතිරෝධ කීපයකුත් තියෙනවා. බලන්න මේක. මේ තියෙන්නේ තවත් ප්‍රතිරෝධ කීපයක්. Types of variable resistors කියලා කියනවා. වේරියබල් රෙසිස්ටර්ස් කියලා කියන්නේ මොකද්ද? වෙනස් කරන්න පුළුවන් ප්‍රතිරෝධක. විචල්‍ය ප්‍රතිරෝධක කියලා තියෙනවා. මට පේන්නේ මේක යටින් යටින් ගහලා තියෙන්නේ මොකද්ද කියලා. මේකේ පුතා මේ මෙන්න මේකනම් රියෝස්ටැට් කියලා කියනවා. ධාරා නියාමකය කියලා කියනවා. නේද? මේකෙන් ප්‍රතිරෝධය එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. ධාරා නියාමකය. මෙන්න මේකට කියනවා හඬ පාලන ප්‍රතිරෝධය කියලා කියනවා. නේද? හඬ පාලන ප්‍රතිරෝධක. හඬ පාලන ප්‍රතිරෝධක කියන එකේ තියෙන්නේ ගොඩක් වෙලාවට මේ වොලියුම් එක වැඩි කරනකොට නේද අපි සද්ද වැඩි කරනකොට ප්‍රතිරෝධය අඩු කරන එක තමයි තියෙන්නේ නේද ඊට පස්සේ වොලියුම් එක අඩු කරනවා කියලා කියන්නේ ප්‍රතිරෝධය වැඩි කරනවා එතකොට ගමන් කරන ධාරාව අඩු වෙනවා නේද ඒ එකම අපි ගත්තොත් මේ තව මේ දෙයක් තියෙනවා මේ ප්‍රතිරෝධකවල මේවට කියනවා පෙරසැකසුම් ප්‍රතිරෝධක කියලාත් කියනවා එතන මේ පෙරසකසුම් ප්‍රතිරෝධකවල කලින් ප්‍රතිරෝධය සකස් කරලා තමයි කියන්නේ 10ක් කරන්න පුළුවන් 5ක් කරන්න පුළුවන් මෙන්න මේ දෙක. මේ මේකනම් පිළිබඳව මට අවබෝධයක් නැහැ. මෙන්න මේ දෙක ඒ විදිහට ගන්න පුළුවන්. මේ තියෙන්නේ variable resistors. ඒ කියන්නේ විචල්‍ය ප්‍රතිරෝධක කියලා තියෙනවා නේද? දැන් අපි පොඩ්ඩක් මේකේ සටහනට පොඩ්ඩක් යන්න බලමු. නේද? ඔගොල්ලෝ දැක්කයි ටික. Right. යන්න. මාතෘකාව ප්‍රතිරෝධක. එයට ලියන්න මාතෘකාව එහෙම ලියලා යම් පරිපථයක ප්‍රතිරෝධය වැඩි කර ගැනීම සඳහා යම් පරිපථයක ප්‍රතිරෝධය වැඩි කර ගැනීම සඳහා යම් පරිපථයක ප්‍රතිරෝධය වැඩි කර ගැනීම සඳහා විවිධ ප්‍රතිරෝධී අගයන්ගෙන් යුත් විවිධ ප්‍රතිරෝධී අගයන්ගෙන් යුත් විවිධ ප්‍රතිරෝධී අගයන්ගෙන් යුත් උපාංග නිපදවා ඇත උපාංග නිපදවා ඇත යම් පරිපථයක ප්‍රතිරෝධය වැඩි කර ගැනීම සඳහා විවිධ ප්‍රතිරෝධී අගයන්ගෙන් යුත් උපාංග නිපදවා ඇත ඒකටම ලියන්න මේවා රතු පෑන ලියන්න ප්‍රතිරෝධක
මේවා ප්‍රතිරෝධක නැත්නම් රෙසිස්ටර්ස් R E S I S T O R S රෙසිස්ටර්ස් ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ right ඊළඟ ප්‍රධාන සිද්ධාන්තයන්ට ඕම්ගේ නියමයට අනුව ඕම්ගේ නියමයට අනුව මම මේක පැහැදිලි කරන්නම් පුතා ඔයගොල්ලන්ට ඕම්ගේ නියමයට අනුව කමා එකක් දාලා අනුතිතක් දාන්න. ඉතින් මෙන්න මෙතන මෙන්න මේ තිත පොඩ්ඩක් ඉස්සරහින් දාන්න පුතා. මෙන්න මේ හරිය විතර වගේ දාලා ලියා ගන්න. මෙන්න මේ හරිය විතර වගේ තිත දාලා ලියා ගන්න. ඕම්ගේ නියමයට අනුව කමා එකක් දාලා යටි ලියන්න. V සමානයි IR වන විට V සමානයි IR වන විට විභවාන්තරය නියතව පැවතීම සඳහා V සමාන IR වන විට විභවාන්තරය නියතව පැවතීම සඳහා ධාරාව වැඩි වන විට මම මේක පැහැදිලි කරන්නම් හරි ධාරාව වැඩි වන විට ප්‍රතිරෝධය අඩුවේ ධාරාව අඩු වන විට ප්‍රතිරෝධය වැඩි වේ ධාරාව අඩු වන විට ප්‍රතිරෝධය වැඩි වේ V සමාන IR වන විට විභවාන්තරයේ නියතව පැවතීම සඳහා ධාරාව වැඩි වන විට ප්‍රතිරෝධය අඩු වේ ධාරාව අඩු වන විට ප්‍රතිරෝධය වැඩි වේ හරිද හරිනේ රයිට් මම පොඩ්ඩක් ඒක පැහැදිලි කරලා දෙන්නම් නේද මම පැහැදිලි කරලා දෙන්නම් පුතා මේ විදිහට නේද මේ විදිහට පැහැදිලි කරලා දෙන්නම් V සමාන IR නේද V සමාන IR පොඩ උඩ ඉල්ලන්නන්නේ උඩින් ගියන පොඩ ලේසි V සමානයි IR අපි හිතමු V වෝල්ට් 10යි කියලා V වෝල්ට් 10යි නේද එතකොට I amps 2යි කියලා හිතන්නකො මේක වැඩි කරනවා පහෙන් 10ක් වෝල්ට් එනවා නේද එතකොට ampere එකක් ආවොත් මොකද වෙන්නේ ampere එකක් ආවොත් මේක 10යි එතකොට ඒ 10යි වෝල්ට් ධාරාව අඩු කරනකොට ධාරාව දෙගුණයකින් අඩු කරා ධාරාව දෙගුණයකින් අඩු කරා එතකොට ප්‍රතිරෝධය මොකද උනේ දෙගුණයකින් වැඩි වුණා දැන් අපි ධාරාව වැඩි කරනවා නේද ධාරාව වැඩි කරනවා අපි උන් ධාරාව 5යි 5 amps එතන amps ඔක්කොම තියෙන්නේ එතකොට මොකද වෙන්නේ ප්‍රතිරෝධය 2 ohm වෙනවා එතකොට ඒ 10යි වෝල්ට් නේද එතකොට පැහැදිලිව බලන්න ධාරාව පුතා අඩු වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා ධාරාව වැඩි වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා නේද එතකොට අපි ගත්තොත් මෙතන ප්‍රතිරෝධය ohm 10ක් වුණොත් මොකද වෙන්නේ ධාරාව 1 amps වෙනවා හැම වෙලාවෙම විභවාන්තරය කියන එක නියතයක් මේක නියතයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ ධාරාව වැඩි වෙනකොට I වැඩි වෙනකොට R අඩු වෙනවා හරි I අඩු වෙනකොට R වැඩි වෙනවා ඕක තමයි උතනින් කිව්වේ නේද ඒ කියන්නේ බාධාව වැඩි වෙන්න ධාරාව ගමන් කරන අඩුයි. ධාරාව අඩු වෙන්න ප්‍රතිරෝධය වැඩි වෙනවා නේද? ඕගොල්ලන්ට බාධා කරන්න වැඩි වෙන්න ඕගොල්ලන්ට පාඩම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. නේද? ඕගොල්ලෝ පාඩම් කරන වෙලාවට ඇවිල්ලා මල්ලි ඇවිල්ලා රේඩියෝ එක දානවා. අම්මා ඇවිල්ලා මොනවාරි අම්මයි තාත්තයි මොනවාරි සුවද කතා බහක නේද? දැන් ඒ ඇස්සේ අයියත් ඇවිල්ලා මොනවාරි එකක් තියාගෙන ඉවරලා ෆෝන් එක දාගෙන dance පාරක් දානවා නේද? ඕගොල්ලෝ එතන පාඩම් කරන්න යනවා. පුළුවන් ද පාඩම් කරන්න මෙලෝඩියක් ඔලුවට යන්නේ නැහැ නේද ඒ ඇසේ කැමති ටෙලි නාට්‍යකුත් ටීවී එකේ යනවා එතකොට අපි පාඩම් කරන්න යනකොට මොකද වෙන්නේ අම්මට කියනවා කතා මට බාධා කරන්න එපා මම පාඩම් කරන්න යන්නේ දොර වහගෙන ඔක්කොම ටික තියාගෙන පාඩම් කරනවා අපි අම්මලා තාත්තලා කැපකිරීමක් කරනවා ටීවී එකේ මොනවත් නැහැ අරවයි මේවයි මොනවත් නැතුව ඒගොල්ලෝ බලන්න ආසක් ප්‍රෝග්‍රෑම් එක උනත් බලන්න නැතුව ඕගොල්ලන්ට පාඩම් කරන්න යනවා දොර වහලා ඊට පස්සේ සැරෙන් සැරේ ඇවිල්ලා තේ එකක් හදලා දෙනවා ඕගොල්ලෝ ඔක්කොම ඒව කාලා බීලා ඉවරලා නිදා ගන්නකොට හරියනවද
ඒ වානන්තරීය පාප කර්මනේ පුතා නේද බුද්ධඝමිට ලියන්න එපා මම හිතිච්ච දේ කිව්වේ නේද ඒකින්ද බොරු කරන්න එපා අම්මටයි තාත්තටයි ජීවිතේටවත් හරියන්නේ නැහැ නේද මහන්සි වෙලා වැඩ කරන්න නේද තමන්ගේ ප්‍රතිරෝධය පුළුවන් තරමක් අඩු කරගෙන ඵලදායිතාවේ වැඩි කරගන්න නේද සමහර දෙමව්පු ඉන්නවා මම දන්නේ අපිත් එහෙමයි මාගේ ගෙදරට අහුවෙන්නේ channel දෙකයි ජාතික රූපවාහිනියයි ITN යහුවෙන් දැන් මේ දවස්වල මට කියනවා මේ LBL එක බලන්න ඕනේ හින්දා අපි මොකක් හරි POTV හරි ගමුද කියලා නෑ මං ගන්නෑ නේද හේතුව මගේ දුවේ පාඩම් කරන්න ඉන්නවානේ දැන් මමත් ඇවිල්ලා LPL එක මම බලන්න ආසයි මං ක්‍රිකට් වලට ගොඩක් ආසයි දැන් මං ඒක බලන් ඉවරලා ඒක ගත්තොත් මොකද වෙන්නේ මගේ දුවත් ඇවිල්ලා එතන ඉඳ ගන්නවා මට යන්න කියන්න බෑ හැබැයි දැන් LPL උත් නෑ මොන PL වත් නෑ නේද එයා එයාගේ වැඩ ටික කරනවා මම මගේ වැඩ ටික කරනවා අපිට LPL බැලුවේ නෑ කියලා ඉවරලා අපෙන් ඇඟෙන් කෑල්ලක් ගියේ නෑ සමහර කට්ටිය හිතනවා LPL බැලුවේ නැත්නම් එංගින් කෑල්ලක් යනවා කියලා නේද ඉතින් ඕ වගේ සල්ලි අපිට හම්බෙන්නේ නැහැ නේ පුතා නේද මේ මිනිස්සු සෙල්ලම් කරනකොට මේ මිනිස්සුන්ට සල්ලි හම්බේ අපි හොඳට වැඩ කරොත් අපිට සල්ලි හම්බවේ දැන් ඔයාලා පැහැදිලිවම කියන්නේ පුතා නේද හොඳට අධ්‍යාපනයක් ලැබලා ඉවරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉහළ රස්සාවකට ගියපුවාම ඒක තමයි දිව්‍ය ලෝකය කියන්නේ නේද ඉතින් ඒකින්ද පුළුවන් තරමක් මේ දවස් ටිකේ තව ඉගෙන ගන්න තියෙන අවුරුදු 5යි 10යි දැන් ඉන්නේ 11 12 13 ඊට පස්සේ ඔයගොල්ලෝ ඉගෙනගෙන ඉවරයි. ආයේ ජීවිතේට ඉගෙන ගන්න බෑ. දැන් අපිට ඉගෙන ගන්න පුළුවන් දාය. මං හරි ආසයි හතේ පන්ති ටිකේ ඉගෙන ගන්න. දැන් මං හතේ පන්ති කියලා දැන් ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ නේද? යාර අනික් කට්ටිය මේ නාගීක් ඇවිල්ලා කියලා නේ. එහෙම කියනවනේ. එතකොට හැබැයි මට දැන් සල්ලි හම්බ කරන්න පුළුවන්. සල්ලි හම්බ කරන්න පුළුවන් අවුරුදු 80 90 යනකම්. ඉගෙන ගන්න තියෙන පොඩි කාලය. අන්න ඒ කාලේ ඉගෙන ගන්න. වෙනින් දේවල් වලට අවධානය යොමු කරන්න නැතුව. විශේෂයෙන්ම ගෑනු ළමෙක් වුණාම. ඔයගලන්ට වරදින්නේ එක වතාවයි. ඒ වතාව වරද්ද ගන්න එපා පුතා. ඒවා පිටිපස්සේ ජීවිතේට හැව නැල්ල වගේ එනවා නේද ඒකින්ද හොඳ දෙමව්පියන්ගේ දරුවෝ විදියට තමන්ගේ අරමුණ කරා යන්න නේද තියෙන ඉගෙන ගන්න එක විතරයි විනින් දේවල් වලට අවධානය යොමු කරන්න එපා ඊට කියන්න ඒවා ඔක්කොම ටික කරාට පස්සේ අනික් දේවල් ඕගොල්ලෝගේ පිටිපස්සේ එනවා නේද දැන් විනින් දේවල් පිටිපස්සේ ගියොත් ඔයගොල්ලෝ ඔක්කොම ෆේල් නේද ඒකින්ද ෆේල් වෙන්නේ නැති වෙන විදියට වැඩ කරන්න පුතා නේද රයිට් බලමු අපේ ඊළඟ කොටස මොකද කියලා තියෙන්නේ අපේ යාළුවෙක් RVY මොකක්ද අපය කියන්නේ මට තේරෙන්නේ මොකක්ද කියන්නේ ඈ අපේ යාළුවන්ගෙන් අහන්නේ මොකක්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ ඈ මොකක්ද RVY කියන්නේ දන්නේ ආ මට ඒක තේරුම් කරලා දෙන්න RVY ඈ හරි රයිට් බලමු ඊළඟ එක ලියා ගන්න මෙම ප්‍රතිරෝධක වර්ග කීපයකින් මෙම ප්‍රතිරෝධක වර්ග කීපයකින් අංකයක පල්ලෙහාට පල්ලෙහාට ලියා ගන්න. අංකයක සාමාන්‍ය පැනෙම ලියා ගන්න පුතා. ස්ථිර ප්‍රතිරෝධක permanent resistors කියලා කියනවා. ස්ථිර ප්‍රතිරෝධක. අංක 2 විචල්‍ය ප්‍රතිරෝධක. අද වීඩියෝ පෙන්වන්න වෙන්නේ නැති වෙයි වගේ නේද? එකක් තිබ්බා ඒක මට දාගන්න බැරි වුණා. පොඩි අවුලක් වුණා. හැබැයි ඊළඟ සතියේ මම පෙන්වන්න. ස්ථිර ප්‍රතිරෝධක විචල්‍ය ප්‍රතිරෝධක තුන්වෙනි එක ආලෝක සංවේදී ප්‍රතිරෝධක LDR කියලා කියනවා light dependent resistor කියලා කියනවා ස්ථිර ප්‍රතිරෝධක වලට කියනවා permanent resistors කියලා විචල්‍ය ප්‍රතිරෝධක වලට කියනවා variable resistors කියලා ආලෝක සංවේදී ප්‍රතිරෝධක වලට කියනවා light dependent resistors කියලා ඒ කියන්නේ ආලෝකයේ මත depend වෙනවා නේද ආලෝකේ ආපුවම තමයි ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ බලමු මේ ගැන පොඩ්ඩක් කතා කරනවා වැඩියෙන්ම කතා කරන්නේ ස්ථිර ප්‍රතිරෝධක ගැන right ඊට පස්සේ මාතෘකාව දාගන්න ස්ථිර ප්‍රතිරෝධක ඔයගලගේ සිලබස් එකේ මේවා ටික තියෙනවා ස්ථිර ප්‍රතිරෝධක ඒ යටතේ ලියා ගන්න පළවෙනි ඩොට් එක දාලා මෙම ප්‍රතිරෝධක වල අගේ වෙනස් කළ නොහැකිය ඒක ස්ථිරයි ඒක නිස්ථිර ප්‍රතිරෝධක කියන්නේ අගේ වෙනස් කරන්න බෑ අගේ වෙනස් කළ නොහැකිය. දැන් මේක ලියා ගන්න මම පැහැදිලි කරන්නම්. එහි ප්‍රතිරෝධයේ සෙවීම සඳහා වර්ණකේත ක්‍රමය භාවිතා වේ. එහි ප්‍රතිරෝධයේ සෙවීම සඳහා වර්ණකේත ක්‍රමය භාවිතා වේ. කලර් කෝඩ් සිස්ටම් කියලා කියනවා නේද? එහි ප්‍රතිරෝධයේ සෙවීම සඳහා වර්ණකේත ක්‍රමය භාවිතා වේ. ඊළඟ එක ස්ථිර ප්‍රතිරෝධකවල ස්ථිර ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධී යගේ කියවීම සඳහා
මම ඔයගලන්ට පෙන්වුව ස්ථිර ප්‍රතිරෝධකයා. ස්ථිර ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධී අගයන් කියවීම සඳහා වර්ණවලලු වලින් ස්ථිර ප්‍රතිරෝධකවල ප්‍රතිරෝධී අගය කියවීම සඳහා වර්ණවලලු වලින් අගය සටහන් කිරීමේ ක්‍රමය රතු පැනල් යන්න වර්ණකේත ක්‍රමය ලෙස හැඳින්වේ. Right. මාතුගාවලියා ගන්න වර්ණකේත ක්‍රමය මගින් ප්‍රතිරෝධය සෙවීමට අනුගමනය කරන පියවර. වර්ණකේත ක්‍රමය මගින් ප්‍රතිරෝධය සෙවීමට අනුගමනය කරන පියවර. ඕගලන්ට පෙන්නපු එකේ අපි ප්‍රතිරෝධය හොයලා බලමු කීයක් වෙනවද කියලා. නේද? ඉස්සලා මේකට අවශ්‍ය දේ මේ උපාංග ටිකක් ඕනේ. ඒ ටික මම ඕගලන්ට දීලා අභ්‍යාස ටිකක් කරමු. මගේ ටියුට් එකේ තියෙනවා පිටු 9ක් විතර වගේ තියෙනවා. දැන් අද 7 වෙනි පිටුව ඉවර කරන්න පුළුවන්. ඊළඟ දවස් තමයි ඉවර කරන්න වෙන්නේ මුළු පාඩමම පුතා. වර්ණකේත ක්‍රමය මගින් ප්‍රතිරෝධය සෙවීමට අනුගමනය කරන පියවර. අංක 1. එක දාලා ලියාගන්න හරි. මෙතන මම ඩොට් එකක් දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ එක දාගන්න. ප්‍රතිරෝධකයක් තුල එක ළඟ පිහිටි වර්ණවලලු තුනක් ඇත. ප්‍රතිරෝධකයක් තුල එක ළඟ පිහිටි වර්ණවලලු තුනක් ඇත. මේ බලන්න. මේ තියෙන්නේ මේ එකක් නේ. එක ළඟ පිහිටි වර්ණවලලු තුනක් තියෙනවා. එතකොට ඕකේ තියෙනවා ක්‍රම කීපයක් පුතා. ඔයගලන්ට පොඩි වගුවක් දෙනවා. ඒ වගුවට අනුව මේ වර්ණවලලුට අගයන් ටිකක් හිමු වෙනවා. අන්නේ අගය අනුව තමයි මේ වලට අගය දෙන්නේ. අපි බලමු මේ 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 ප්‍රතිරෝධයේ කීයද කියලා අපි බලමු. නේද? ඉස්සලාම දැන් වර්ණවලලු තුනක් තියෙනවා. මෙන්න මේකට අගයක් තියෙනවා. මේකට අගයක් තියෙනවා. ඒ අගයන් ටික ඔක්කොම එකතු කරපුවාම එනවා සාමාන්‍ය ප්‍රතිරෝධයේ කෝටි ගණනක් මේකෙන් ගන්න පුළුවන් චූටි එකක් වුණාට. නේද? බලමු. නෝට් එකට යමු. බලන්න දෙවෙනි එක ප්‍රතිරෝධයක් තුල එක ළඟ පිහිටි වර්ණවලු තුනක් ඇත. ඊට මදක් දුරින් පිහිටි එක් වර්ණවලල්ලක් ඇත. අර තුනට එහා පැත්තෙන් තව පොඩ්ඩක් එහා එකක් තිබුණා නේද? ඊට මදක් දුරින් පිහිටි එක් වර්ණවලල්ලක් ඇත. ඊළඟ එක සමීපව ඇති වර්ණපටි තුන වම් පැත්තට බත් කන අත නෙමෙයි අනික් අත ඈ වම් පැත්තට සිටින ලෙස තැබූ විට සමීපව ඇති වර්ණපටි තුන වම් පැත්තට සිටින ලෙස තැබූ විට දැන් 1 2 3 කියලා දාගත්තා. මෙතෙන්ට A කියලා දාගන්න එක නේද? A නැත්තම් රෝම ඉලක්කමෙන් එක දැම්මත් කමන්නේ. පළමුවන වර්ණ වලල්ලෙන් මේක ලියා ගන්න එපා. වම් පැත්තේ පළමු තීරුව කියලා ලියන්න එපා. උඩ ලියලා තියෙන්නේ. කෙටියෙන් ලියා ගන්න බලමු. පළමුවන වර්ණ වලල්ලෙන් රතු පැනල් ලියන්න. අදාළ අංකය ලියනු ලැබේ. රෝම ඉලක්කමින් 2 නැත්තම් B. මේ අද කියන්නේ ආලු සර් පොඩ්ඩක් හිමීට කියන්න ආපහු හරි වේගය වැඩි වුණා හරි සෝරි ඈ අත උස්සලා සෝරි දෙවන වර්ණ වලල්ලට රතු පැනල් ලියන්න අදාළ අංකය පළමු අංකයට දකුණු පසින් ලියනු ලැබේ. අපි වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට නේ අකුරු ලියන්නේ. චීන මිනිසුනේ වමේ ඉඳන් දකුණට ලියන්නේ නේ. සෝරි, දකුණේ ඉඳන් වමට ලියන්නේ ඒගොල්ලෝ. අපි වමේ ඉඳන් දකුණට ලියන්නේ. දැන් පළවෙනි එක ලිව්වා, ඒකට ඉස්සරහින් දෙවෙනි අංකය ලිව්වා. දෙවන වර්ණ වලල්ලට අදාළ අංකය පළමු අංකයට දකුණු පසින් ලියනු ලැබේ. මෙන්න මේක
රතු පැනල් යන්න. පළමු අංකයට දකුණු පසින් ලියනු ලැබේ කියන එක. ඊට පස්සේ රෝම ඉලක්කමින් 3. තුන්වන වර්ණ තීරුවට මෙන්න මේක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් අරගත් එක්කම තුන්වන වර්ණ තීරුවට අදාළ අංකය රතු පැනල් යන්න එකත් අදාළ අංකය 10 බලයෙන් 10 බලයෙන් 10 වර්ගය 10 තුන්වෙනි බලය 10 දෙවෙනි බලය එහෙම අදාළ අංකය 10 බලයෙන් මුලින් අංක දෙක ගුණ කර මුලින් අංක දෙක ගුණ කර අවසානාගය ලබාගත හැකිය. අවසානාගය ලබාගත හැකිය. මොනවත් තේරෙන්නේ නැහැ ඔය මං කියපු දේවල්. ගණන් ගන්න එපා. අවසානාගය ලබාගත හැකිය. මොනවද මේ අංක? ඒවට ඔක්කොම දෙන්නම් මං අවශ්‍ය දත්ත. රෝම ඉලක්කමෙන් 4. තුන්වන වර්ණ තීරුවට අදාළ අංකය 10 බලයෙන් මුලින් අංක දෙක ගුණ කර අවසානාගය ලබාගත හැකිය. මේ ටියුට් එක ඔයගලන්ට දෙන්න තිබ්බනම් පාඩම අද ඉවරයි පුතේ. ඊළඟ එක 4 වෙනි එක රෝම ඉලක්කමෙන් 4 වන වර්ණ තීරුව ආයත රතු පැනල් යන්න යම්කිසි අගේ පරාසයක් පෙන්වන සහනාගය දක්වයි. යම්කිසි අගේ පරාසයක් පෙන්වන සහනාගය දක්වයි. යම්කිසි අගේ පරාසයක් පෙන්වන සහනාගය දක්වයි. right. මේ තියෙන මෙන්න මේක ලියා ගන්න වෙනවා. ඔන්න ඔය කිව්ව ඒවා ටිකනේ. ප්‍රතිරෝධකවල වර්ණ තීරු වගේ. මෙන්න මේ විදිහට තියෙනවා 1 2 3 4 5 6 7 8 9 කියලා වර්ණය කියලා සහනාගය දීලා තිනවා. දුඹුරු තිබුණොත් ධනෝරින 1යි, රතු තිබුණොත් ධනෝරින 2යි, රන් තිබුණොත් ධනෝරින 5යි, රිදී තිබුණොත් ධනෝරින 10යි, වර්ණයක් නැත්නම් ධනෝරින 120යි. මෙතන තියෙනවා කළු එකට හිමි අගේ බිඳුවයි, දුඹුරු 1යි. මේක මේ විදිහටම ලියා ගන්න. ඇඳ ගන්න වෙනවා. ප්‍රතිරෝධකවල වර්ණ තීරු අගය. ඔක සටහන් කරගන්න වෙනවා. කටුවට හරි කමක් නැහැ සටහන් කරගන්න පුතේ. ප්‍රතිරෝධකවල වර්ණ තීරු අගයන්. හරි. හරි වේගය අඩු කරන්න. ඔයාලගේ යාළුවෝ ටිකක් ඉන්නවා පන්ති කාමරේ. ඒගොල්ලොත් ලියනවා මේ සටහන. මම ඒගොල්ලෝ දිහා බලන්න තමයි මම කියන්නේ. සෝ ඔය අගයන් නෑ හරියටම හරි. මම කියන්න හිටියේ ඔයා කලින්ම කිව්වා. කවුද? ඉරුෂි. මේ අගයන් කිසිම දෙයක් මතක තියාගන්න එපා. කිසිම දෙයක් මතක තියාගන්න එපා විභාගෙට මේක දෙනවා. ඒ කියන්නේ මතක තියාගන්න එපා කියලා මේක ලියාගන්න නැතුව ඉන්න එපා අපිට ගණන් හදන්න බෑ එතකොට නේද මේ අගයන් කිසිම දෙයක් මතක තියාගන්න එපා මම කියන්නේ ඉතින් මේ අගයන් මතක තියාගන්න එපා කියලා නේද සහනාගේ මතක තියාගන්නත් එපා මේ අර වර්ණ තීරුවලාගේ මතක තියාගන්නත් එපා විභාගෙට තිබුණොත් දෙනවා කළු බිඳුවයි කොළ පහයි අළු 8යි රතු තියෙන්නේ සහනාගේ 2% කියලා දෙනවා නේද අන්න ඒකින්ද ඒවා කිසිම දෙයක් මතක තියාගන්න එපා අපි මේකේ ගණන් ටිකක් හදමු ගණන් ටික හදන්න කලින් අපි දීලා තියෙන මේ ප්‍රතිරෝධකයේ අගේ බලමු කීයක එකක්ද මම ඔයගලන්ට පෙන්වුවේ කියලා. ඉස්කෝලෙත් මට හිතෙනවා මේ ප්‍රශ්න කියන්න මොන හරි chat කරන ක්‍රමයක් තිබ්බනම් හොඳයි කියලා. නැත්තම් කතා කරන්නේ නැහැ නේ බිල්ල වගේ නේ. හරි නේ ලියාගත්තා නේද? මේ කටුවට ලියාගන්න පුතා හොඳට ඉරි ගාලා රතු පෑණෙන් එමෙම ලියන්න යන්න එපා. පස්සේ හිමිට හොඳට ලියාගන්න. නේද? දැනට මේ පැන්සලෙන් මේක ලියාගන්න. කළු තිබුණොත් 0යි, දුඹුරු තිබුණොත් 1යි, රතු තිබුණොත් 2යි, තැඹිලි තිබුණොත් 3යි, කහ 4යි, කොළ 5යි, නිල් 6යි, දම් 7යි, අළු 8යි, සුදු 9යි. මේ වර්ණ තීරු අගේනොත් හරි. නේද? ඒකෝ දැන් මේ ඔගොල්ලෝ මේ අගයන් ටික ලියාගත්තා නේ. නේද? ලියාගත්ත දේ අපි පාවිච්චි කරලා අපේ වර්ණ තීරු වගේ බලමු. මේ උඩ ටික ලියාගත්තනේ පුතානේ. ඒකෙන්ද අපි බලමු.
මොකක් දායත් කියන්න දිගට දිගට ප්‍රශ්නය නවා ස යට එකත් ලියන්න ඕනද ඔබ ඔක්කොමටික ලියන්න යට එකත් ලියන්න උඩේ එකත් ලියන්න ම කවුදු අඳිනවා පාර කමන්න එකත් මන්න නවත්තන්න පිඩු කවුද එකුණු දන්නේ හරි ඩස්වින් එක වැැව්වා නාය බාණ්ඩ බෑ හරි මේකත් ලියාගන්න මේටිකත් ලියාගන්න දැන් අපි මේ ඔය ලියාගන්න අතරේදී දුමුරු සියයට එකයි රතු සිය ධනහෝරින කියලා තියන්නේ රතු සියයට දෙකයි රන් පහයි රිදී දහයයි වර්ණයක් නැත්තම් විසයි කටුවට ලියාගන්න පුතේ ගොඩක් වෙලා ගන්න එපා බලන්න මෙන්න මේකේ ප්‍රතිරෝධි අගේ හොයන්න දැන් ඔයගොල්ලන්ගේ දීලා තියෙන වර්ණ තීරු අගේ ටික පාවිච්චි කරලා හොයන්න බලන්න මේක කීයක් එනවද බලන්න දැන් ඔය වර්ණ තීරු අගයන් ටික දීලා තිනවා මොකද්ද වර්ණ තීරු අගේ පළවෙනියට දීලා තිනවා කොළ පාට තියෙන්නේ කොළ පාට අගේට තියෙන්නේ කීයද පහ තියෙනවා මං කිව්වා කටපාඩම් කරන්න එපා කියලා දෙනවනේ කොළ පාට වර්ණ තීරුවට තියෙනවා පහ නේද එහෙනම් මෙතන ලියනවා කීයද පහ ලියනවා ඔන්න පහ ඉස්සරලාම පහ ලිව්වා නේද ඊළඟට තියෙනවා කීයද නිල් තියෙනවා නිල් කීයද නිල් 6යි නේ එහෙනම් දෙවෙනිට ලියනවා 6 ඔන්න 6 ලිව්වා දෙවෙනිට 6 ලිව්වා තුන්වෙනිට තියෙනවා මොකද්ද රතු තියෙනවා රතු කියන්නේ කීයද දෙකයි නේ එහෙනම් මේක වැඩි කිරීම 10ේ 2 10ේ වර්ගය ඔන්න නේද දැන් එනවා කීයද 56 වැඩි කිරීම 100 නේ සමානයි කීයද 5000 උත්තර එනවා මේකේ ප්‍රතිරෝධය තියෙන්නේ 5600යි මම මේ උදාහරණයක් කරේ ඒකට ඕගොල්ලන්ගේ උදාහරණي ඕගොල්ලෝ කරන්න 5600යි හොස්පොල් නෙමේ ඕ මේ සංකේතය දාන්න ඕනේ ඔව් නේද එතකොට මෙතන තිනු රන් එකක් නේද රන් එක හොයන්නේ කොහොමද කියලා කතා කරගන්න බලමු නේද රයිට් අපි බලමු අපේ උදාහරණයට උදාහරණයට ගිහිල්ලා බලමු යන්න මම යන්නම් ටියුට් එකට දැන් ඔයගොල්ලෝ ගාව ටියුට් එක නැහැනේ පුරුද්දට කියනවා යන්න ටියුට් එකට කියලා රයිට් මේකේ තියෙනවා පොඩි අභ්‍යාසයක් මේ තියෙන්නේ දුඹුරු නිල් රතු රිදී වර්ණ තීරුවක් ඇති විට ප්‍රතිරෝධය යගේ ස්වයන් ඒක හොයන්නකෝ බලන්න වර්ණ පරාසය හොයන්න එපා දුඹුරු නිල් රතු දුඹුරු නිල් රතු හා රිදී වර්ණ තීරුවක් ඇති විට ප්‍රතිරෝධයගේ ස්වයන් ප්‍රතිරෝධයගේ ස්වයන් හොයන්නකො බලන්න කීයක් වෙනවද කියලා බලලා කියන්න හරිද දුඹුරු නිල් රතුනේ මමත් ලියා ගන්නම් මේක දුඹුරු නිල් රතු ඊට පස්සේ සහනාගේ විදිහට දීලා තිනවා මොකද්ද රිදී නේ රිදී තීරුවක් තියෙනවා රයිට් ගාන හැදුවාද නායක කෙනෙක් උත්තරෙත් දාලා තිනවා බලමු ආ උත්තර ගොඩක් එනවා දැන් නේ රයිට් බලමු උත්තර ටිකත් බලමු ආ එනවා හෝ ගාලා එනවා ගලාගෙන එනවා ආ 1600යි 600යි ඕම් ලස්සනයි ඕඑම් ඕම් හොඳයි නේ රයිට් සංකේතය දාන්න බෑනේ හරි 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 උත්තරේ හරි නේද රයිට් ඕම් තින හා ඒකත් කමන්නේ නේ හරි දැන් ඇති නේ අපි ගානට යමු හරි 1600යි ඕම් වෙනවා පුතේ රයිට් තෑන්ක් යූ ඔක්කොටම අපි බලමු දුඹුරු නිල් රතු ඒ කියන්නේ තේරිලා නේ වැඩේ නේද දුඹුරු කියන්නේ ඔයගොල්ලන්ගේ කලර් කෝඩ් එකේ තියෙන කීයද 1යි නේද ඔන්න දුඹුරු 1යි මම ඒක ලිව්වා දුඹුරු එක ලිව්වා ඊට පස්සේ තියෙනවා දුඹුරු නිල් නිල් කීයද 6යි නිල් 6යි රතු වැඩි කිරීම 10 2 සමහරු කියනවා මේකට බින්දු දෙකක් දාන්න කියලා නේද බින්දු දාන්න එපා කළු තිබුණොත් මොකද කරන්නේ දැන් අපි හිතමු කළු තිබ්බ කියලා එතකොට බින්දුවක් දාන්න කිව්වොත් එක බින්දුවක් දානවා කළු තිබුණොත් කීයද 10 බින්දුවේ බලේ 10 බින්දුවේ බලේ 1යි ඒකෙන්ද නිවැරදි ක්‍රමවේදයට යමු මම පෙන්නන්නම් තව එකක් අරගෙන
ඒකින්ද 10 බලයක් විදිහටම දාන්න. දැන් මේක එනවා පුතා 1600 යෝම් කියලා එනවා. හරි. ඔගොල්ලෝ හොඳයි. දැන් ඊට පස්සේ තියෙනවා අගේ පරාසය. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? රිදීනේ තියෙන්නේ. රිදී කියන්නේ කීයද? රිදී කියන්නේ සහනාගේ 10%. එහෙනම් මේකේ පරාසය. පරාසය මේ විදිහට හොයන්න. පේනවනේ නේ? පරාසය හොයනවා මේ විදිහට. කොහමද? 1600 වැඩි කරනවා 10%. 10%ෙන් වැඩි කරනවා. 10ෙන් වැඩි කරපම මේ බිඳුවට මේ බිඳුව ගියා, මේ බිඳුවට මේ බිඳුව ගියා 160යි. එහෙනම් පරාසය වෙන්නේ කොහමද? 1600ට එකතු කරනවා 160යි. ඕ. සහ ඕන් ඔය විදිහට පරාසය පෙන්වන්නේ සහ 1600ෙන් අඩු කරනවා 160ක්. ඕ. 1600ට 160 එකතු කරපුවාම කීයද? 0.1. මෙහෙම අපි ගමුකෝ. ඔක්කොටම පෑදලි වෙන්න. ඔන්න 160. 0.6යි 7යි 1යි. 1760 ඕම් සහ ඒ අතර 1600ෙන් අඩු වෙන්න ඕනේ 160ක්. 0.1 10ෙන් 6ක් 4යි. මෙතන 5ෙන් 1ක් 4යි 1යි. 1440යි ඕම්. මෙන්න අගේ පරාසය. එතකොට මේ ප්‍රතිරෝධය වැඩ කරනවා මෙන්න මේ පරාසය තුල වැඩ කරනවා. මේකේ මැදාගේ තමයි 1600 කියන්නේ. එතන මේ අගේ පරාසය හොයන්නේ මේක. බැරි වෙලාවත් මෙතන රත්තරන් තිබුණා නම් 5%. රිදී තිබ්බනම් sorry. ඕකේ තිබ්බනම් වර්ණයේ දුඹුරු පාට 1% කියලා ගන්න. එහෙනම් 16 ගන්න ඕනේ. මේකෙන් 1600ෙන් 16ක් එකතු කරනවා. 1600 16ක් අඩු කරනවා. ඒක තමයි පරාසය කියලා හඳුන්වන්නේ. මේ ඒකත් සටහන් කරගන්න පුතා. අගේ පරාසය සටහන් කරගන්න මම මෙන්න මේ ටික මකන්නන්නේ. මෙන්න මේ ටික සටහන් කරගන්න. පරාසය හොයන්නේ මේ විදිහට. ඔය දීර්ඝව හදන විදිය ගැන දීලා තියෙන්නේ මොකද කියන්නේ දෙන්නේ ආ හරි හරි උත්තර ටික දාලා තියෙන්නේ නේ හොඳයි සතුටුයි දැන් මෙහෙම කරලා තේරුණා කියලා කිව්වම පේන්නේත් නැතුව ඔගොල්ලෝ තේරුණා හරියට හදනකොට හරි සතුටක් දැනෙනවා නේද අද ඉස්කෝලේ හරි අපූර්වයි පුතා නේද පල්ලෙහා එහා පැත්තේ ගණන් කරනවා මේ පැත්තේ මේ විද්‍යාව කරනවා උඩ මීඩියා කරනවා අනිත් පැත්තේ සංගීතය කරනවා තව තැනක GRC කරනවා ඉස්කෝලේ වගේමයි මැඩම්ලා හොගාලා වැඩ ළමයි නෑ ඒකයි දුක ඈ හරි අපූර්ව ඉස්කෝලේ තමයි දැන් නෑ යන්නේ ඈ කමන්නේ නැති හොමයන් ඔගලන්ට මේ දැස ගොඩක් අඩේට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය data packages පුතා තියෙනවා telecom එකේ තියෙනවා 12 කතා කරපුවාම GB දෙනවා 30ක් ඒ GB 30න් පුළුවන් class 50ක් විතර වගේ යන්න පුළුවන් නේද dialogue එකේ තියෙනවා 150ක් දුන්නාම මේගොල්ලෝ GB 25ක් දෙනවා ඒකෙන් class 40කට 45කට යන්න පුළුවන් නේද ඒකෙන් දැන් මමත් එහෙම දාගෙන ඉන්නේ දැන් මමත් නෑ ඔයගලන්ට මේ උගන්වන්න යනකොට මමත් 12 කතා කරලා GB මේ 30ක් අරගෙන තිනවා ඉතින් සාමාන්‍යයෙන් ක්ලාස් 60ක් විතර වගේ මටත් කරන්න පුළුවන්. නේද? ඒකින්ද අර පැකේජස් වලට යන්නේ නැත්තම් දැන් අමාරුයිනේ වැඩේ කරන්නනේ. දැන් ඊයේ පෙරේදා මම කවුද 12 පන්ති ක්‍රිස්තුදේවයක ඉන්න එක්කෙනෙක් සම්බන්ධ වෙලා කිව්වා. 11 පන්ති පන්තියකට සම්බන්ධ වෙලා නෑ 10 ගිය සතියේක. එයාගේ ඔක්කොම ටික ඉවරුනාම රුපියල් 600ක් කැපිලා තිබුණලු ඩේටා. එහෙම වෙන්න පුළුවන්. මොබයිල් ඩේටා වලින් යනකොට කැපෙනවා. නේද? ඒකින්ද මේ අර විදියට යන්න උත්සාහ කරන්න. දැන් හැම දෙයක්ම කළමනාකරණය කරගෙන යන්න වෙනවා. ආයේ කවදා ඉස්කෝලේ 30යිද කියන්නේ දන්නේ නැහැ නේද සුදු ගවුමක් සුදු ෂර්ට් එකක් දකින්න හරි ආසයි ටවුන් එකේ ඒ ආසාව කවදයිද දන්නේ නැහැ බලමු ඉතින් හෙට අනිද්දා මෙන්න ගිහලා ප්‍රාර්ථනා කරමු නේද රයිට් දැන් අභ්‍යාස කීපයක් තියෙනවා මේ ටික ලියා ගන්න වෙනවා මේ ටික ලියා ගන්න වෙනවා පහත අවස්ථාවල ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධ පරාසයන් සොයන්න මේක හෝම්වර්ක් එකක් නේද ඉඩ තියලා ලියා ගන්න රතු කළු කළු හා රිදී පළවෙනි එක පහත අවස්ථාවල ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධක පරාසය සොයන්න තව එක දවසක් ඕනි පුතා ඔයගොල්ලන්ගේ පාඩ විවර කරන්න අද පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා ඒකට මම නැවත වතාවක් කනගාටු ප්‍රකාශ කරනවා අංක 1 රතු කළු කළු. ඔන්න රතු පාට 2යි කළු පාට 0.1යි ආයෙත් කළු කියන්නේ වැඩි කිරීම 10.2 බලය කියලා හදලා ඉන්නේ ඕගොල්ලෝ අපි බලමු ඊළඟ දවසේ කතා කරමු. දෙවෙනි එක රතු දුඹුරු
තැඹිලි හා දුඹුරු. ඒ කියන්නේ පරාසය තමයි දුඹුරු වෙන්නේ. ඒක ගන්න එපා ප්‍රතිරෝධය හොයනකොට. තුන්වෙනි එක තැඹිලි රතු නිල්. තැඹිලි රතු නිල් හා කොළතීරුව. කොළතීරුව හතරවෙනි එක කහ කළු රතු. වර්ණ තීරුවක් නැහැ. එතකොට 120යි. මෙන්න බලන්න වර්ණයක් නැත 120යි. එතකොට දැන් මෙන්න මේක තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. 120ක් වන්න ඕනේ පරාසය. මම දීලා නැහැ. සහනාගේ කොළ තීරුවේදී වර්ණයක් දුන්නේ නැහැ කියන්නේ 120ක් දාලා හොයන්න ඕනේ. පරාසයන් කියලා මෙතන තියෙන ඉඳ තමයි ඒක හොයන්න ඕනේ. පරාසයන් කියලා තිබුණ නැත්නම් ඒක හොයන්න ඕනේ නැහැ. රතු කළු කළු හරිදී පළවෙනි එක, දෙවෙනි එක රතු දුඹුරු තැඹිලි හා දුඹුරු. ඊට පස්සේ තියෙනවා තුන්වෙනි එක තැඹිලි රතු නිල් හා කොළ තීරුව. කොළ තීරුවක් තියෙනවනේ. කොළ පාට එකක් නම් නැහැ නේද? මේ කොළ එක අයින් කරගන්න. කොළ එක අයින් කරගන්න. කොළ පාට තීරුවක් නැහැනේ. කොළ එක අයින් කරගන්න එතෙන්ට දාන්න රන් කියලා දාන්න. රන් තීරුව. මොකද්ද කියන්නේ? කොළයකට සා හරි 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 දැන් මම කොළයකට කිව්වා කොළයකට සානගයක් නැහැ හරි කොළ නෙමෙයි එන්න ඕනේ මෙතෙන්ට රන් හොඳයිනේ කට්ටිය හරි අවදානයිනේ නේ සර් අපි කට් කරනවා සර්ට ඇහෙනවද නැද්ද අපි චැට් කරනවා චැට් කරනවා නැහැ හරි මට පේනවා කට් කරනවා කියලා වගේ මට ඇහෙන්නේ නේද එහෙම තියෙන්නේ චැට් කරනවා කියන එක වෙන්න ඇති නේද? ඔව් අපිට ඇහෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ. චැට් කරනවා ඇහෙන්නේ නැහැ. හරි. හරි මේ මහබ එකත් හොඳයිනේ නේ. බාධා වෙනවද කියලා නේ වහන්න පුතා නේ. රයිට්. එතකොට නිකම් පොඩ්ඩක් ඕගොල්ලෝ අර ලියපු වර්ණ තීරුව දිහා අවධානය යොමු කරන්න. මම මේ අන්තර්ජාලයෙන් ගත්ත වර්ණ තීරුවක් තියෙන්නේ ලස්සන බලන්න ඒකේ. මේකේ ලස්සන බලන්න. එහෙම හදාගන්න. ඕකනේ අපිට ඕනේ. දැන් බලන්න ඕගොල්ලන්ගේ බෑන්ඩ්ස් ටික හරිද කියලා. නේද අර මම දුන්නනේ අගයන් ටික ඒක හරිද කියලා බලන්න කළු පාටට දුන්නේ බිඳුව නෙමේද පළවෙනි වර්ණ තීරුව ඊට පස්සේ දෙවෙනි වර්ණ තීරුවත් එන්නේ එහෙම දුඹුරු පාටට 1 රතු පාටට 2 දැන් අර ඕගොල්ලන්ගේ වර්ණ තීරුවේ මෙහෙම පාට ටිකක් ගෑව නම් පුතා බලන්න ලස්සනයි නේද තැඹිලි පාට 3 yellow 4 කොළ 5 මේ කොළ වලට සානාගයක් තියෙනවා ඕගොල්ලන්ට අදාළ නැහැ නිල් 6 violet කියන්නේ දම් පාට 7 අලු පාට 8 සුදු පාට 9 මේ බලන්න 1යි 10 බිඳුවේ බලය නේද ඊට පස්සේ මෙතන තියෙන්නේ 10 පළවෙනි බලය මෙතන 10 දෙවෙනි බලය කිලෝ ඕම් 1යි කියන්නේ 10 තුන්වෙනි බලය 10 4 5 6 7 8 මේ මෙගා මෙගා කිලෝ තියෙන මෙගා ඕම් 10යි මෙගා ඕම් ගිගා ඕම් නේද ගිගා ඕම් කියන්නේ ඉතින් හිතා ගන්න බෑ කොච්චර දුරක්ද කියලා නේද ඕගොල්ලන්ට දීලා තිනවා රතු එක දුන්නා දුඹුරු එක දුන්නා රිදී එක දුන්නා මේ රත්තරන් එක දුන්න අනික ඒවා මෙන්න මේ ටික ඔයගොල්ලන්ට දීලා නැහැ නේද රයිට් එතකොට මේකත් ඔයගොල්ලෝ දැක්කා ඉතින් මම අර මේක පෙන්වුවේ වෙන මොනවත් ඉඳන් නෙමෙයි නිකන් මෙහෙම පාට වලට දාගත්තාම ඔයගොල්ලන්ගේ සටහන් පොත බලන්න ඔයගොල්ලන්ටම ආසයි සමහර කට්ටියගේ සටහන් පොත බලන් ඉතින් නැහැ නේ ටොයිලට් එකක් වගේනේ ඈ රයිට් අපි යමු මේ අපේ තියරි එකට ඕන නේද රයිට් දැන් ඊළඟට තියෙනවා මේ මේ දෙවෙනි එක ප්‍රතිරෝධක වර්ග කීපයක් තියෙනවා කිව්වා. මේ තියෙන්නේ. මම ආපහු වෙදෙන්ට යනවා. ප්‍රතිරෝධක ස්ථිර ප්‍රතිරෝධක අපි කතා කරා. ඊළඟට විචල්‍ය ප්‍රතිරෝධක. තව තියෙනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක. නේද? අපි බලමු දෙවෙනි එක. දෙවෙනි එක විචල්‍ය ප්‍රතිරෝධක. අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය වෙනස් කරගත හැකි. මාතෘකාව ලියාගන්න. විචල්‍ය ප්‍රතිරෝධක. මාතෘකාව ලියාගන්න. අංක 2 විචල්‍ය ප්‍රතිරෝධක. විචාලය ප්‍රතිරෝධක ඒ අටද ලියන්න අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය වෙනස් කරගත හැක අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය වෙනස් කරගත හැක ඊළඟක අවශ්‍ය පරිදි ප්‍රතිරෝධය වෙනස් කරගත හැක ඊළඟට
විචල්්‍ය ප්‍රතිරෝධ වර්ග කීපයකි. විචල්්‍ය ප්‍රතිරෝධ වර්ග කීපයකි. විචල්්‍ය ප්‍රතිරෝධ වර්ග කීපයකි. පළවෙනි එක පළවෙනි එනම් එනම් පළවෙනි එක පෙර සැකසුම් ප්‍රතිරෝධක. පෙර සැකසුම් ප්‍රතිරෝධක. පෙර සැකසුම් ප්‍රතිරෝධක. ඊළඟ එක ඊළඟ එක ධාරා නියාමක ප්‍රතිරෝධක. ධාරා නියාමක ප්‍රතිරෝධක. මම කිව්වේ ධාරා නියාමක කියලා කියනවා කිව්ව. ධාරා නියාමක ප්‍රතිරෝධක. අංක 3. අංක 3 හඬපාලක ප්‍රතිරෝධක. හඬපාලක ප්‍රතිරෝධක. පෙර සැකසුම් ප්‍රතිරෝධක, ධාරා නියාමක ප්‍රතිරෝධක, හඬපාලක ප්‍රතිරෝධක. right ඊළඟට තියෙනවා විචල්්‍ය ප්‍රතිරෝධකවල භාවිතය. දැන් පොඩ්ඩක් මෙතනින් ඉවත් වෙනවා. බලමු අපි මේ 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 ප්‍රතිරෝධක සම්බන්ධයෙන් මේ තියෙන මේ තියෙන්නේ variable resistors, visible resistors කියලාත් කියනවා. මේ හඬපාලක ප්‍රතිරෝධකයක්. මේ හඬපාලක ප්‍රතිරෝධකයක්. මේ තියෙන පෙර සැකසුම් ප්‍රතිරෝධක දෙකක්. මේ දෙකම. මේක ධාරා නියාමක ප්‍රතිරෝධක. මේකෙන් තමයි සවුන්ඩ් එක අඩු වැඩි කරන්නේ. නේද? හරි. ඒක ගැන එච්චර කතා කරන්න නැහැ. අපි බලමු මේ අවුට්පුට් එකට ගිහිල්ලා. කියවනකට වැඩිය මෙහෙම තිබ්බම ලේසි නේ. හරි. ඊට පස්සේ බලන්න විචල්්‍ය ප්‍රතිරෝධකවල භාවිත. විචල්්‍ය ප්‍රතිරෝධකවල භාවිත. ලියන්න. සටහන මේ දෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකවල භාවිත. අංක 1 ගුවන්විදුලි යන්ත්‍රවල හඬපාලක. ගුවන්විදුලි යන්ත්‍රවල හඬපාලක. ඒ කියන්නේ වොලියුම් එක වැඩි කරන්න අඩු කරන්න අවශ්‍ය වෙනවා. සෑහෙන්නේ නැහැ. අනික් කට්ටියකනුත් මම අහනවා. ඉරුෂි ඇහෙනවද මාව? ඉරුෂි. සර් හැමිට ඇහෙන්නේ. දුලණි. ඇහෙනවද? සර් පොඩ්ඩක් සද්දේ අඩු වුණා. හරිදි. ඇහෙනවා? සර් පොඩ්ඩක් සද්දේ අඩු වුණා. ගොඩක් කට්ටියකන ඇහෙන්නේ නැහැ කියලා. බලමු පොඩ්ඩක්. පොඩ්ඩක් ඉන්න බලමු. ඇහෙනවා මෙතන නම් සද්දේ නම් හොඳට යනවා පුතා. ඇහෙන්නේ නැහැ කියලා දාලා තියෙනවා. දැන් හරි සර්. හතර පහ දෙනෙම ඇහෙනවා. දැන් හරි සර්. දැන් හරි සර්. රයිට්. දැන් හරි. හරි හරි හරි. මොකක් හරි මෙව්ව එකක් වෙන්න ඇති නේ. හරි. හරි හරි. Thank you. රයිට් එහෙම ටග් ගාලා මට chat කරන්න. මම ටග් ගාලා ඔයගොල්ලන්ගේ chat එක බලනවා. රයිට්. ඊළඟ එක බලන්න. දැන් ඇහුනේ නැත්තම් මේ ටික ලියා ගන්න. ගුවන්විදුලි යන්ත්‍රවල හඬපාලක, විවිධ ඉලෙක්ට්‍රොනික පරිපථවල සීරු මාරු කිරීම, ඊළඟට විද්‍යුත් පරීක්ෂණවලදී ධාරාව වෙනස් කිරීම. ওই ටික තමයි එන්නේ. රයිට්. ඊළඟට බලන්න අපිට තියෙනවා ඊළඟ හරිනේ මේ තුනම හරිනේ. පිටු 12ක් තියෙනවා. නවවෙනි කියන්නේ. හරිද? ඊළඟ දවසේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. අමාරු පාඩම. මේම ක්ලාස් 3කින් ඉවර කරන්න පුළුවන් නම් හොඳයි. ටියුට් එක තිබ්බනම් ක්ලාස් 2කින් ඉවර කරන්න තිබ්බා. රයිට්. විද්‍යුත් දෙවෙනි එක විවිධ ඉලෙක්ට්‍රොනික පරිපථ සීරු මාරු කිරීම, අන්තිමට විද්‍යුත් පරීක්ෂණවලදී ධාරාව වෙනස් කිරීම. රයිට්.
ඊළඟට බලන්න ආලෝක සංවේදී ප්‍රතිරෝධක LDR light dependent resistor. එතන මේකේ තියෙන්නේ පුතා මේ මේ ගොඩක් වෙලාවට යම් කිසි ගේට්ටුවක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ ගේට්ටුවට මේ වාහනේ ලයිට් එක වදිනවා. ලයිට් එක වදිනවත් එක්කම මොකද වෙන්නේ? ආලෝකය වැටෙනවා. ආලෝකය වැටෙනවත් එක්කම ආලෝකය අඩු වෙනකොට ආලෝකය වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි මේ අඩු වෙනවා. ධාරාව වැඩි වෙනවා. එතකොට අර ලයිට් එළිය වැටෙනකොට වාහනේ මොකද වෙන්නේ? ධාරාව ගමන් කරලා ගේට්ටුව ඇරෙනවා. ඊට පස්සේ අපි ඇතුළට දැම්මාම ආලෝකය නැහැ. දැන් රෑ වෙලා කියලා හිතන්නකෝ ආලෝකය නැහැ කරවලයි. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. ගේට්ටුව වැහෙනවා. ආන් ඒ වගේ එකට තමයි අපි ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා කියන්නේ. සංකේතය තියෙන්නේ මේ විදිහට. නේද? සංකේතයේ සාමාන්‍ය මේ ඉරක් දාලා මේක තමයි ප්‍රතිරෝධයේ සංකේතය. රවුමක් දාලා මේ රේඛාව තිබුණාම අපි ඒකට කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියලා. එළියට යනවන විමෝචක කියලා කියනවා. නේද? රයිට්. අපි ලියාගමු මේකේ සටහන. නේද? කැඩ්මියම් සල්ෆයිඩ් ආලෝක සංවේදී ප්‍රතිරෝධක වරාන් ඇතුලේ LDR. LDR. එයටද ලියන්න මෙහි කැඩ්මියම් සල්ෆයිඩ් රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධකය නිර්මාණය කර ඇත. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය නිර්මාණය කර ඇත. ග්‍රේඩ් 10 යුනිට් 19 34S කියලා කියන්නේ ඕගොල්ලන්ගේ සයන්ස් වල සබ්ජෙක්ට් නම් එක උඩ දාලා තින්නේ මම ඒක. ආලෝක සංවේදී ප්‍රතිරෝධකය නිර්මාණය කර ඇත. ඊළඟට මෙහි විශේෂත්වය වනුයේ රතු පෑනේ ලියාගන්න ඊට පස්සේ. මෙහි විශේෂත්වය වනුයේ මෙන්න මේක රතු පෑනේ ලියනවා නම් හොඳයි. ආලෝකයේ අඩුවන විට ප්‍රතිරෝධය වැඩි වීමයි. ආලෝකයේ අඩුවන විට ප්‍රතිරෝධය වැඩි වීමයි. ඊළඟට ඒකත් රතු පෑනෙම ලියාගන්න ඊළඟ මේවා එකක් විදියට ආලෝකයේ වැඩි විට ඇති විට කියනකටත් වඩා වැඩි විට කිව්වා නම් හොඳයි. ආලෝකයේ වැඩි විට ප්‍රතිරෝධය අඩුවේ. ආලෝකයේ වැඩි විට ප්‍රතිරෝධය අඩුවේ. රයිට්. මේ සංකේත දෙකත් ඇඳගත්තා නම් හොඳයි. ඔය සංකේත දෙකත් ඇඳගන්න. මේම දාලා රවුමක් දාලා ඇඳගන්න. ප්‍රතිරෝධය පෙන්වන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ විදිහටයි. ලොකු බරක් දෙන්න බෑ. මේක ෆිසික්ස් කොටසක් නේ. මේකයි. රයිට්. මම නිකන් පොඩ්ඩක් සිලබස් එකට යන්න. චුට්ටක් සිලබස් එකට යන්න. හරිනේ. රයිට්. දැන් මම සිලබස් එකට යනවා. හරිද? හරිනේ. ඉස්සර හරිද? රයිට්. මම යනවා පොඩ්ඩක් සිලබස් එකට. ගොඩක් කරලා තිනෝනේ දන්නේ නැති වුණාට බුදුවා ඈ සෑහෙන්න කරලා හිතුවෙත් නෑ මෙහෙම කවදාකවත් ඔයගොල්ලන්ගේ මූණට මූණ හම්බෙන්නේ නැති වෙන්නේ මෙහෙම කරන්න පුළුවන් වෙයි කියලා. මේ තියෙන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එක. නේද? ඒ සිලබස් එකේ මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන මේක කතා කරා අපි. ධාරාව බැලුවා, ඇමීටරේ බැලුවා, වෝල්ට් මීටරේ බැලුවා, විද්‍යුත් ධාරාව විද්‍යුත් ගාමක බලය බැලුවා, ප්‍රතිරෝධය හා ප්‍රතිරෝධක බැලුවා, ප්‍රතිරෝධයේ එක කෙරේ බලපාන සාධක දිග හරස්කඩ වර්ගඵලය
ප්‍රතිරෝධකතාවය බැලුවා, ප්‍රතිරෝධ වර්ණකේත ක්‍රමය බැලුවා, ඕම්ගේ නියමය බැලුවා. අපිට ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ ටිකනේ පුතා. මේ ටික ඉතුරු වෙලා තියෙන්නේ. ප්‍රතිරෝධ සමයුක්තය, ශ්‍රේණිගතයි සමාන්තරගතයි. එතකොට අපේ මේ පාඩම ඉවරයි නේද? එහෙනම් අපි මේ අන්තිම කොටස් ටිකට එන්න බලමු. රයිට්. මාතෘකාව ලියා ගන්න. ප්‍රතිරෝධ සමයුක්තය. ප්‍රතිරෝධ සමයුක්තය වරණ ඇතුළේ දාන්න සම්ප්‍රයුක්ත ප්‍රතිරෝධය. සමග ප්‍රතිරෝධය, sorry. ප්‍රතිරෝධ සමයුක්තය වරණ ඇතුළේ සමක ප්‍රතිරෝධය. සමක ප්‍රතිරෝධය. හරි, සමග ප්‍රතිරෝධය කියන්නේ පුතා මේ මේ මෙන්න මේ වගේ දෙයකට කි තමයි සමග ප්‍රතිරෝධය කියන්නේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා මොකද්ද කියන්නේ? ස ආයපාරක් කියන්නකෝ නේද? හරි. මොකද්ද ප්‍රතිරෝධ සමයුක්තය නැත්නම් සමක ප්‍රතිරෝධය. සයන්න මයන්න කයන්න සමක ප්‍රතිරෝධය. එතකොට සමග ප්‍රතිරෝධය කියලා කියන්නේ දැන් 10 පන්තියේදී ඉගෙන ගත්තා මුල් පාඩම් වල සම්ප්‍රයුක්ත බලය කියලා. බල දෙකක් හෝ ඊට වැඩි ගණනක් වෙනකොට යොදන්න පුළුවන් තනි බලයට කිව්වා සම්ප්‍රයුක්ත බලය කියලා. සමග ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිරෝධ දෙකක් හෝ ඊට වැඩි ගණනක් වෙනකොට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධයට අපි කියනවා සමග ප්‍රතිරෝධය කියලා. අපි ලියාගමු මේ තියෙන. සමග ප්‍රතිරෝධය යනු රතු පෑනෙන් අනුදිතක් දාලා මේ විදිහටම ලියාගන්න. සමග ප්‍රතිරෝධය යනු මම මේ ටික හොඳට වෙලාව අරගෙන කරන්න ඕනේ. මේකේ කොටස කරලා ඉවරලා මම නතර කරනවා. සමග ප්‍රතිරෝධය යනු සමග ප්‍රතිරෝධය යනු කමා එකක් දාලා අනුතිතකින් රතු පෑනෙන් ලියන්න. රතු පෑනෙන් ප්‍රතිරෝධ එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධව ඇති විට ප්‍රතිරෝධ එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධව ඇති විට ප්‍රතිරෝධ එකකට වඩා වැඩි ගණනක් සම්බන්ධව ඇති විට එම ප්‍රතිරෝධ වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධයේ අගයයි. යෙදිය හැකි තනි ප්‍රතිරෝධයේ අගයයි. ප්‍රතිරෝධ කීපයක් ඇති විට ප්‍රතිරෝධ එකකට වඩා වැඩි ගණනක් ඇති විට එම ප්‍රතිරෝධ වෙනුවට යෙදිය හැකි තනි ප්‍රතිරෝධයේ අගයයි. ඊළඟට ආයත ප්‍රධාන දෙයක් දාලා සාමාන්‍ය පෑනෙන් ප්‍රතිරෝධ කීපයක් ඇති විට ඒවා ප්‍රධාන ක්‍රම දෙකකට සම්බන්ධ කරනු ලැබේ. අංක 1 ශ්‍රේණිගත සම්බන්ධය. අංක 2 සමාන්තරගත සම්බන්ධය. අංක 1 ශ්‍රේණිගත සම්බන්ධය, අංක 2 සමාන්තරගත සම්බන්ධය. ප්‍රතිරෝධ කීපයක් ඇති විට ඒවා ප්‍රධාන ක්‍රම දෙකකට සම්බන්ධ කරනු ලැබේ. අංක 1 ශ්‍රේණිගත සම්බන්ධය, අංක 2 සමාන්තරගත සම්බන්ධය. රයිට්. දැන් තමයි ඔයගොල්ලන්ගේ මූණට මූණ දීලා ඉවරලා මට හරියටම කතා කරන්න හම්බුනේ. ඉතින් පුතා දැන් තව තියෙනවා පොඩි කොටසක් නේද? ශ්‍රේණිගත සම්බන්ධයයි සමාන්තරගත සම්බන්ධයයි ඔයගොල්ලන්ට කතා කරාට පස්සේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. මේක ඉතාමත්ම වැදගත් පාඩමක්. ළමයි 80ක් 90ක් වගේ හිටියේ. ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ පුතා, ඔක්කොටම සම්බන්ධ වෙන්න බැරි එකක් තියෙනවා. අපි
ඒගොල්ලන්ට මොකක් හරි සාධාරණයක් කරන්න බලමු. එන කට්ටිය එන්න, අනික් කට්ටියට එන්න බැරි වෙයි. එන්න බැරි කට්ටියට පුළුවන් නම් ළඟ ගෙවල් වලට සම්බන්ධ කරගෙන හරි කමක් නැහැ. ඔයගොල්ලන්ගේ මේ පාඩමට සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න, උදව් වෙන්න. ඉස්කෝලේ පටන් ගත්තොත් නේද, මම දන්නේ නැහැ දැන් ඉස්කෝලේ ඔයගොල්ලෝ එන්නේ අද නැතුව තව දවස් 13යි ඉස්කෝලේ තියෙන්නේ. තව දවස් 10 ඔව් දවස් 13යි තියෙන්නේ. අන්තිම දවසේ කිසිම දෙයක් වෙන්නේ නැහැ නේ. ඒකින්ද මේ මොනවාද අනිවාර්යයෙන්ම ගැටලුවක් තියෙන ඔයගොල්ලන්ගේ අධ්‍යාපන කටයුතු වලදී බ්‍රේක් ගහන්න නැතුව අපි දිගටම යමු. ඉතින් අද දවසට ඔයගොල්ලන්ගෙන් මම සමු ගන්නවා. සංඝ විත්තයක තමයි හොඳම මේ වැඩේ කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ගෙන් සමු ගන්න මේ අවසරයි. ඉතින් පුතා මේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න. අද ළමයි 89ක් විතර ගියා පුතා නේද? පරිස්සමෙන් ඉන්න. ඉතින් දළදා සම්බුදු පීඨ ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිරෝගී සුවයත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබන් බුදු සරණයි. දළදා සම්බුදු